Thank you.
හරලමයි සුබ සන්ධ්‍යාවක් සිදු වෙනාට. මොන ඉතින් අපි වෙනදාගේම අදත් හම්බ වෙනවා පුරුදු විදියටම පුරුදු පාරේ හවස 7ට සෙනසුරාදා හවස 7ට. ඉතින් කොහොමද ළමයි ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. සහ මේ විදිහ ඔයගොල්ලෝ හැමෝම බලාපොරොත්තු වෙන කොරියාවට එන්න. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ ඒ අවශ්‍ය විදියට ඒ අදාළ විදියට පාඩම් කටයුතු කරගෙන යනවා කියලා මම හිතනවා. අපි පන්තිර සහභාගි වෙන එකමනේ මේ වැදගත් වෙන්නේ. පාඩම් කළ අවශ්‍ය දැනුම අරගෙන අපේ අරමුණට යන එක. ඔයාලා ඉතින් දන්නවනේ අපි ඉස්කෝලේ යන කාලෙත් හැමෝම ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා දවසක් හරි. ඉතින් අපිට සමහර තරඟවලට ලැබෙනවා සහතිකයක් සහභාගී වීම කියලා. ඉතින් ඒ සහතිකයේ එකකින් ගන්න දෙයක් නෙමෙයි ඉතින් ගියා කියලා දැනගන්න දෙන එකක්. ඉතින් ඒ වගේ ක්ලාස් එකටත් සහභාගී වීමම ප්‍රමාණවත් වෙන්නේ නැති වෙයි. ඔගොල්ලන්ගේ එක්සෑම් එකකට දාගන්න. ඉතින් ඒක නිසා ඔගොල්ලෝ සහභාගී වීම කියන සහතිකේ නැතුව සහභාගී වෙලා මොන හරි දෙයක් ගත්තා කියන සහතිකේ ගන්න මොන හරි ස්ථානයක්. ඒ කියන්නේ එක්සෑම් එක පාස් කරගන්න මහන්සි වෙන්න කියන එක තමයි ඔයගොල්ලන්ට නොකිය කිව්වේ. ඒක නිසා හැමදාම එනා වගේම එන පාඩම් ටිකක් කරගෙන යන්න. ඉතින් සමහර ලාවට දැන් හැම සතියෙන් පාඩම් දෙකක් එකතු වෙන නිසා ඔයගොල්ලන්ට සමහර ලාවට පාඩම් කරගෙන තියෙන දේවල් වැඩි ඇති. ඔයගොල්ලන්ට තියෙන වැඩත් එක්ක යම් කිසි අපහසුතා ඇති. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් එක තමයි ඇති අපේ අයන්නේ. ඉතින් මම දන්නවා ඒක. ඉතින් මොනවා වුණත් ජීවිතය කියන්නේ එහෙම තමයි ප්‍රශ්න එනවා. ඉතින් මේ හැමදේම මැනේජ් කරගෙන තමයි යන්න ඕනේ. ඉතින් ඒක තමයි ජීවිතය කියන්නේ. අභියෝග වලට මුණ දීලා ඉදිරියට යන්න පුළුවන් නම් එහෙම මිනිස්සු තමයි ඉස්සරහට යන්නේ. ඉතින් එහෙම තමයි වෙන්න ඕන. ප්‍රශ්නත් එක්ක තියෙදි තමයි අපි දන්නේ අපිට ජීවිතයක් තියෙනවා කියන එක. ඉතින් ප්‍රශ්න දෙන්නේ සඳ මෙහෙම දෙයක් කරන්න නැත්නම් මෙහෙම කරන්නේ නැහැ නේ ලස්සන්ට කාලා බීලා ඒක දැඩ්ලා ඉන්නවා. හරි. එහෙම ඉදිකල මේ මිනිස්සුන් තමයි වැඩිපුරම ප්‍රශ්න තියෙන්නේ. හරි. ඉතින් අපි අද දවසේ පටන් ගමු නම් 18 වෙනි පාඩම පාඩම් 17ක් ඉවරයි. ඔයගොල්ලෝ දන්න අද දවසේ කරාට පස්සේ අපි ලබන් සති බදාද කරාම ඊළඟ සති බදාද අපි හැම වෙන්නේ 20 වන පාඩමත් එක්ක. ඒක නිසා ඔයගොල්ලෝ දන්නවා දවසින් දවස ඔයගොල්ලන්ට පාඩමක් එකතු වෙනවා. ඉතින් අද දවසේ අපි කරන්නේ 18 වෙනි පාඩම. ඉතින් පොත් තියන ළමයි හිටියනම් ඔයගොල්ලන්ට මට කලින් කියන්න බැරුණා. කරවල ළමෙක් ඉන්නවනම් පොත තියන ඔයගොල්ලෝ ළමයි බලා ගන්න කලින් කරන් දෙන පාඩම තේරුම් දැනගන්න අවශ්‍ය නැහැ. නිකන් පිටු පෙරලා බලන්න මොකක්ද තියෙන්නේ කියලා. පාඩම මොන වගේ පින්තූර අද්දට මේ පී තියන පින්තූර ටිකවත් මොන වගේද කියලා බලලා අදහසක් අරගෙන එනවා තමයි වටින්නේ පන්තියට. හරි. අපටන් ගමු එහෙනම්. 18 වෙනි පාඩම මොකද්ද ළමයි? කියන් බලන්න. බොසනා චිහාචර තගු කායෝ කියලා තමයි පාඩේ මාතෘකාව තියෙන්නේ. එතකොට ළමයි මේක බොස. බොස. දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා කොරියානු භාෂාවේ පයන්න ඉස්සරහට දෙද්දී අපි කියන පර් කියලානේ. අපි කව පර්ක බර් වෙන්නේ දෙවන අවස්ථාවේ ඉඳන් එන ඕනෑම අවස්ථාවක තමයි දෙවන શબ્දේ එන්නේ. ඒ කියන්නේ බර් වෙන්නේ. අපි දන්න ප බර් වෙනවා, ක ග වෙනවා, ත ද ල වෙනවා, ඊට පස්සේ ල ර වෙනවා. තේ විදිහට ඔයගොල්ලෝ දන්නවා ද්විතීයික ව්‍යංජන. શબ્ද දෙකක් තියෙන ව්‍යංජන. ඉතින් ඒ වගේ එක ව්‍යංජනයක් තමයි මේ ප කියන එක. එතකොට ප කියන එක දෙවන අවස්ථාවේ ඉඳන් එන ඕනෑම අවස්ථාවක අපි කිව්වා මොකද්ද? බර් වෙනවා කියලා. හැබැයි ඒකට පටහැනි වෙන අවස්ථා තියෙනවා කියලා මම ඔයගොල්ලන්ට මුල් කාලේ හෝඩිය කරන කාලේ ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරා. ඉතින් මේ වගේ අවස්ථාවක් තමයි මේ ඉන්න මම ඔයගොල්ලන්ට උදාහරණයක් අරගෙනම් පෙන්නුවා. ප කියන එක පළවෙනි අවස්ථාවේ ප වුණාට දෙවෙනි අවස්ථාවේදී බ වෙනවා. හැබැයි ඒකට පටහැනි වෙන අවස්ථා එනවා කියලා. ඉතින් එහෙම වෙන එක අවස්ථාවක් තමයි මේ අවස්ථාව. මොකද්ද? බොස කියන එක. මේක පොස නෙමෙයි බොස කියලා තමයි කියවෙන්නේ. පැහැදිලිද? බස් කියන එක තමයි මේ බොස කියලා කියවෙන්නේ. ඒ වගේම මම කිව්වා බනාන කියන එකත් මේ වගේම තමයි කියලා. හරි. එතන බොස කියන්නේ බස් එක. නා කියන ළමයි හෝ කියන එක. අපිට දැන් මේක මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන මේ තියෙන්නේ මෙන්න මෙතනම highlight කරන්නේ නා ඉනා. ඒ කියන්නේ හෝ කියන එක. පස්චිමක තියෙන අවස්ථාවේදී ඉනා යනවා. පස්චිමක නැති අවස්ථාවේදී නා කියන එක එනවා. හෝ කියන එක. එතකොට අපිට මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙන ක්‍රියාකරණයක් තමයි නා ඉනා කියන එක, හෝ කියන එක. එතන බස් එකෙන් හෝ. චිහාචෝල් කියන ළමයි උමන්දුම්රිය. උමන්දුම්රිය. චිහා කියන්නේ ඔයගොල්ලෝ දන්නනේ බිම පොළොව යට තියෙන එකක් කියලා. දැන් තියා එල්චන් ඊචන් කියලා අපි පාඩම් කරේ. පළබිම් වල දෙවෙනි බිම් මහල. ඉතින් ආගේ එතකොට චිහාචෝල් කියන්නේ උමන් දුම්රිය. ඊට පස්සේ තගෝ කදා. තගෝ කායෝ කියන ළමයි නැගල යනවා කියන එක. එතන බස් එකකට බොසරල් තගෝ කාය, චිහාචෝල් තගෝ කායෝ, ටැක්සිරල් තගෝ කායෝ. ඉතින් ওই දේ ඔයගොල්ලන්ට කියන්න පුළුවන්
මොනාහරි දෙකක නැගල යන වාහනයක නැගල අධ අපිගෙනවා තාගෝ කදා කියලා. එතකොට ඔගොල්ලන්ට වැඩිහිටිගෙනෙක් කියන්න පුළුවන් වාහන නගින්න කියලා තා. අපි ඉක්මනින් නගින පල්ලි පල්ලි තා. එහෙම කියන්න පුළුවන්. තා කියලා ඒගොල්ල කෙටි කරලා කියනවා. හරිද? ඉතින් එතකොට තාගෝ කදා කියන්නේ නැගල යනවා. එතකොට පාඩේ මාතෘකාව මොකද්ද? බස් එකෙන් හෝ චිහාචොල් එකෙන් කියන්නේ උමන් දුම්රියෙන් නැගල යනවා කියන එක තමයි මේ පාඩේ මාතෘකාව වෙන්නේ. බොසනා චිහාචොරල් තාගෝ කායෝ. හරි. ඉරසලම අපිට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන මෙන්න මේ කියන කාරණා ටික මොනවද? කියොතොන් සුදන්ගවා සොයෝසිගාන් මල්හකි. එතකොට ප්‍රවාහන මාධ්‍ය සහ ගතවන කාලය පිළිබඳ මල්හකි. මල් හදා කියන්නේ මොකද? පාඩම් කතා කරනවා කියන එකනේ. එතකොට අපි දැන් කිව්ව මේ යම් කිසි ක්‍රියාපදයකට මේ ගීගිනක දැම්මහම ඒ ක්‍රියාව කිරීම වෙනවා කියන එක. ඉතින් ඕගොල්ලෝ දැන් මේවා අහලම් පාඩම් වෙලා තියෙනවානේ. එතකොට ප්‍රවාහන මාධ්‍ය සහ ගතවන කාලයන් පිළිබඳව කතා බහ කිරීමත් අපිට මේ පාඩම ඇතුළේදී කරන්න තියෙනවා. ඒ වගේම නා ඉනා කියන්නේ මොන හරි දෙයක් අතරට අපි නා හෝ ඉනා වහම ඒක අපි හෝ කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. දැන් එතකොට පස්චිම එකක් තියෙන අවස්ථාවේදී ඉනා එනවා. දැන් මෙතන බොස කියන එකේ පස්චිමයක් නැහැනේ. පස්චිම කියන එක දන්නවනේ හල් කිරීමේ. එතකොට හල් කිරීමක් නැති නිසා තමයි ළමයා මෙතන නා කියන එක ආවේ. හල් කිරීමක් තිබ්බනම් ඉනා කියන එක යනවා. හේතුව මේ බිංදුව ව්‍යංජනයේ ළඟට පස්චිම එක යන නිසා. මං හිතනවා මම මේ කියද්දී ඔයගොල්ලන්ට මේක තේරෙනවා ඇති කියලා. මොකද මුලින්දම මං කියලා දුන්නා. සහ මගේ මුල් වීඩියෝ මං කියවලා නැවත බලන්න මතකයි නම් ඒ වගේ පැහැදිලිව තියෙනවා කියලා. ඊළඟට ඒසෝ කජි. ඒ කියන්නේ සිට දක්වා. දැන් අපි කියනවා gedere ඉඳන්. gedere ඉඳන් චිබේසෝ කොහෙද ඒසා කචි කායෝ. එහෙම. gedere ඉඳන් ආයතන දක්වා යනවා. ඒක තමයි මෙතන ඒසෝ කජි කියලා තියෙන්නේ. අපිට ඒක ඉගෙන ගන්න පුළුවන් මේ පාඩමේදී. ඒතර අප බලාගමු. ඊට පස්සේ කියොතොන් කියන ළමයි ප්‍රවාහනය. ඊට පස්සේ ඉදොන් කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් කියන එකේ තේරුම මොකද්ද ළමයි? සිංහල තේරුම ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ කියන්න එක ළමයේ දන්නම ට්‍රාන්ස්පෝර්ට් කියන එකේ තේරුම මොකද්ද? දැන් කියොතොන් කියන්නේ ප්‍රවාහනයෙන් ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ අපි ට්‍රාන්ස්පෝර්ට් කරනවා කියන්නේ මොකද්ද? සිංහල වචන මොකද්ද? ළමයික් දාන්න බලන්න කමෙන්ට් එක. නැද්ද කවුරුත්? ප්‍රවාහනයම තමයි. ඒ වුණාට මෙතන පොඩි වෙනසක් තියෙන දෙකම ට්‍රාන්ස්පෝර්ට් තමයි. දෙකේම අදහස ප්‍රවාහනය කියන එකම තමයි. හරි. ඊළඟට තෙජොන් කියොතොන් යොම් පම්බෝ. ඊට පස්සේ කොහොමද ප්‍රොදු ප්‍රවාහනය? කියන්නේ දැන් කොරියාවේ තියෙන ප්‍රොදු ප්‍රවාහනයක්. දවෝනම රටක ප්‍රවාහනය සාමාන්‍ය රජයෙන් වෙන දෙයක් නැත. අර්ධ කියන්නේ රජය සහ පෞද්ගලික අංශ මැදි හත්තලා එහෙම කරන ඒවා දැන් ඔයගොල්ලෝ තියෙනවනේ. දැන් හොස්පිටල් එකම තියෙනවනේ ලංකාවේ. එතකොට ඒ වගේ ඕනම රටක පොදු ප්‍රවාහනයකුත් තියෙනවා පෞද්ගලික ප්‍රවාහනයට අමතරව. ඉතින් එතකොට කොහොමද මේ පොදු ප්‍රවාහනය අපි කොහොමද මේක භාවිතා කරන්නේ? යම් පම්බෝ භාවිතා කරන ක්‍රමය කොහොමද අපි මේක භාවිතා කරන්නේ? එතකොට මෙන්න මේ කියන කාරණා ටික තමයි ළමයි මෙන්න මේ පාඩම ඇතුළේදී අපිට විශේෂයෙන්ම ඉගෙන ගන්න තියෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් ළමයි අපි පුරුදු විදිහටම බලමු. ඉස්සල්ලාම සංවාදය අහලා බලමු. අහලා බලලා ඊට පස්සේ අපු යම් මොකද්ද තියෙන්නේ කියලා. හොඳට හුඟම් දෙන්න හැමෝම. 18과 버스나 지하철을 타고 가요. 대화 1. 시청에 어떻게 가요? 버스나 지하철을 타고 가세요. 뭐가 더 빨라요? 지금은 버스가 좀 더 빠를 거예요. 몇 번 버스를 타고 가요? 1번이나 2번 버스를 타고 가세요. 하리. මම හිතන්නේ ඔයගොල්ලෝ අහන් ඉන්නේ නැති මොකද්ද කියුවේ කියන එක අපි සංවාදයට යන ගමන් ඉහිහි පැහැදිලි කරගමු. හරි. ඕන දැන් දෙන්නේ කින්න දැන් ඔයගොල්ලන්ට මෙතන මේ රූපයෙන් ඔයගොල්ලන් ළමයි පැහැදිලිව අදහසක් ගන්න පුළුවන් මොකද්ද මේ චිහා කියන එක. දැන් ඔයගොල්ලන්ට මම මෙතන මේ විදිහට ඉරක් මේ විදිහට ඇන්දොත් ළමයි මෙන්න මෙහෙම. ඒක ඇන්දාම පේන්නේ වෙන දෙයක්. ඔයලා මේ වෙනම අර්ථ දෙන්න හදන්න එපා මේ. ඒක දැක්කම වෙන එකක් හිතනවා කියලා. හරිද? එතකොට මෙතෙන්ද ළමයි බස් එකේ මේ උඩින් යන. පේනවනේ මේ පැත්තට මේ උඩින් යනවා. හරිද? ඊට පස්සේ
මේ කෝච්චියක් යනවා නම් පෙට්ටි විදියක් වගේ තියෙන මේ මේ මුඩුක්කුවක් නෙමෙයි ඈ. ඔය පෙලි ගෙවල් නෙමෙයි. මේ යටින් යන්න ළමයි මේ චිහා එක. උමන්දුම්රිය. චිහාචෝල්. ඉතින් සාමාන්‍යයෙන් චිහාචෝල් එක තමයි ළමයි වඩාත්ම වේගවත්. හරි දෙක ප්‍රශ්නයක් නෑනේ. ඒ තමයි වඩාත්ම වේගවත් වෙන්නේ චිහාචෝල් එක. ඒක හරි ලස්සන සුන්දර ගමනක්. මම ඔයගොල්ලන්ට වීඩියෝයක් අරගෙන එන්නම්. කොහොමද උමන්දුම්රිය යන්නේ කියන එක. ඉතින් පොළවේ යටට බහැලා තට්ටු දෙකක් තුනක් බහැලා සමහර තැන් වලට එහෙම බහැලා කෝච් එක ගන්න ලස්සනට ටිකට් එක ගන්න විදිහ ඉතින් හැමදේම තියෙනවා මගොල්ලන්ට වීඩියෝක් පුළුවන් වෙලා කරගෙන එන්න මොකද ඔයගොල්ලෝ කොරියාවට ආස නිසා හරි එතකොට නම් මෙතන චිහා කියන එක හොඳට දැන් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කිසිම හේතුවකට අමතක වෙන්න බෑ චිහා කියන්නේ යට පොළව යට තියෙන දෙයක් හරිද බිම්මහල චිහා එචන් පළවෙනි බිම්මහල ඒ විදිහට එතකොට චිහා චෝල් කියන්නේ උමන්දුම්රේ හරි හරි ඔන්න ඉතින් තුවාන් සහ මිනිසු දෙන්නා සුපුරුදු විදියට සංවාදයේ බලමු මොකද්ද කියන්නේ කියලා අපි ආයහමු බස්නා ජියක්චරුල්타고 가요 대화 1 시청에 어떻게 가요? 하리 සිචොන්ගේ ඔතොත්ගේ කාය මොකද ළමයි සිචොන් කියන්නේ අප පාඩම් කරා කලින් පාඩම එක බඩ හම්බුණා සිචොන් කියන්නේ සිටි හෝල් එක ඊළඟටලා මෙන්න මේ වචනේ ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඔයගොල්ලෝ මන් දන්නවා ගෲප් වල නිතරම ඔයගොල්ලෝ මේ වචන දකින්න ඇති ඔතොත්ගේ කියන්නේ කොහොමද ළමයි අර වට් කියන්නේ මොකද්ද කියලා අහුවා වගේ තමයි වට් කියන්නේ මොකද්ද එහෙම අහනව නේද මොකද්ද එතකොට ඔතොත්ගේ කියන්නේ මොකද්ද කොහොමද ඔතොත්ගේ කියන්නේ කොහොමද ඔතෝ කියන්නේ මොකද්ද ළමයි ඔතෝ කියන්නේ කොහොමද සිචොන්ගේ ඔතෝ කේ කායෝ කොහොමද යන්නේ ඔතෝ කේ කායෝ චිබෙ ඔතෝ කේ කායෝ ගෙදර කොහොමද යන්නේ හේසායේ ඔතෝ කේ කායෝ ආයතනට කොහොමද යන්නේ ඒ විදිහට ඔතෝ කේ කොහොමද හරි දැන් ඔයාට කොහොමද කියලා අහන්නේ මේ ඔතෝ කේ කියන පාවිච්චි කරලා හරිද හරි චල්චිනෙස්සයෝ කියලා අහන්නේ චල්චිනෙස්සයෝ කියන්නේ හොඳින් කාලේ ගත කරාද චුමල් චාචිනේසයෝ සතියන්තේ හොඳින් ගත කරාද එහෙමනම් අපි ආනේ සතිය දැන් අපි වීකෙන්ඩ් එකේ සාමාන්‍ය වැඩ කරන්න තියා ඉන්නවනේ ඒගොල්ලෝ නිවාඩු යනවනේ වැඩ කරන්න නැතුව ඊට සඳු ආය හමුනාට පස්සේ ආන චුමල් චාචිනේසයෝ සතියන්තේ හොඳින් ගත කරාද දැස් අපි ඕන නේ චාචිනේසයෝ ඕ හොඳින් ගත කරා තේ වෙදෙන කියන්නේ ඒක දැන් ඔයාට කොහොමද කියලා ද සාමාන්‍යයෙන් එහෙම හොඳින් ගත කරාද හොඳින් හිටියද මොනවද කරේ ඊට පස්සේ ආය අහනවා ඊයේ රෑ හොඳට නිදාගත්තද ඒ විදිහට සමයි සාමාන්‍යයෙන් කොරින්න අහන්නේ. එන්හිහා දේවල් අහන්න වෙලාවකුත් නැහැ. හරි. එතකොට සිචොන්ගේ ඕතෝත්‍ය කායෝ සිටි හෝල් එකට කොහොමද යන්නේ කියලා ප්‍රශ්නාර්ථයක් එක තියෙනවා. කොහොමද යන්නේ කියලා අහනවා. ඊට පස්සේ මින්සු කොහොමද කියන්නේ? බොස්නා ජියාචරුල් 타고 가세요. බොස්නා ජියාචරුල් 타고 가세요. අපි මාතෘකා තිබෙන 타고 කායෝ කියලානේ. 타고 가세요. තගු කසේයෝ හරිද හරි එතකොට බස් එකෙන් හෝ උමන්දුම්රියෙන් තගු කසේයෝ කසේයෝ කියනම අපි කිව්වා සේයෝසේ කියලා දැම්මම ගෞරවාන්විත වෙනවා වගේම යම් ක්‍රියාවක් කරන්න කියලා විධානය කිරීමක් එහෙම නැත්නම් ඉල්ලීමක් යන්න කියලා අන කරනවා එහෙම නැත්නම් ඉල්ලීමක් කරනවා දැන් මෙතන අන කරනවා කියලා සාමාන්‍ය කොරින්නාගේ එහෙම එන්නේ නැහැ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් බලෙන් දේවල් කියනවා හරි අඩුව වැඩ කරන තැන්වල කිව්වට හරි එතකොට මෙතෙන්දි කියනම ගෞරවාන්විත මොකද්ද බස් එකකින් හරි උමන්දුම්ෙන් හරි යන්න කියන දැන් තුවාන් කියන කෙනා දන්නේ නැතුව ඇති සිටි හෝල් එකට කොහොමද යන්නේ කියලා. ඉතින් ඒක නිසා තුවාන් අහනවා සීචොන්ගේ ඔතොත් කායෝ කොහොමද සිටි හෝල් එකට යන්නේ. ඊට පස්සේ මින්සු කියනවා බොසනාති හාතර තව කායෝ. නැත්නම් තගු කසේයෝ. කායිකවත් ප්‍රශ්නයක් නැහැ මෙතන ගෞරවාන්විතයි. තගු කසේයෝ. බස් එකකින් හරි උමන්දුම්ෙන් හරි නැගලා යන්න කියලා කියනවා. හරි. ඊට පස්සේ මොකද්ද ළමයි යොන්සේගා ඔතොත්ගේ දෙසේව කියන්නේ ඕගොල්ලන්ක මේ මැසේජ් එකක් දාලා තිනෝ යොන්සේගා ඔතොත්ගේ දෙසේව කියන ළමයි ගෞරවාන්විත වහන්නේ ඕගොල්ලන්ගේ මොකද්ද වයස කීයද කියලා. එතකොට සොන්හම් ඔතොත්ගේ දෙසේව කියන්නේ මොකද්ද? යොන්සේ කියන්නේ වයස සොන්හම් කියන්නේ මොකද්ද ළමයි? නම කොහමද ඔතොත්ගේ දෙසේව? ඔක සාමාන්‍යයෙන් ස්කිල් ටෙස්ට් එකේදී අහන්න පුළුවන් ওই විදියට. අහන්න පුළුවන් යොන්සේගා ඔතොත්ගේ දෙසේව. එමෙ නැත්තම් සොන්හම් ඔතොත්ගේ දෙසේව. ඒ විදිහට අහන්න පුළුවන්. පැහැදිලිද? සමහර වෙලාවට අහන්න පුළුවන් කියන්නේ දැන් 1000ක් අපේ කැම්පේන්ට ආවා ඔය දැන් ඩස්ට් එක එහෙම චෙක් කරනවානේ ඒක ඇවිල්ලා අපේ ටැග් එකක් ගහලා යනවා ඒ වගේම එතකොට සවුන්ඩ් එක මොනවද අපි කියන ශබ්ද දූෂණ ඉතින් ඔය වගේ දේවල් චෙක් කරන්න සමහර වෙලාවට ඇවිල්ලා එක එක රිසර්ච් කණ්ඩායම ඇවිල්ලා
ඕ ටැක් ගහල යන ඉතින් පැයක් දෙකක් වගේ තමයි යාලා චෙක් කරන්නේ. ඉතින් ඒ වගේ කට්ටිය ආවට පස්සේ සාමාන්‍යයෙන් ඔය විදිහට තමයි අහන්නේ. දැන් හිරම් මොයෝ කියලා අහන්නේ නැහැ. පැහැදිලිද? ඉතින් හින්ද ඔය දෙකක් දැනගෙන තියාගන්න ඕනේ. හොඳයි ප්‍රශ්නේ ආපු එක. යොන්සේකා ඔතුත්ක දෙසේ එහෙම නැත්තම් ඊළඟ සොම්හාමි ඔතුත්ක දෙසේ කියන එක. හරි. එතකොට අපේ පාඩම මොකද්ද ළමයි? අපි කතා කරේ සිචොන්ගේ ඔතුත්ක කාය සිටි හෝල් එකට කොහොමද යන්නේ? ඊට පස්සේ කියන බොසනා චිහා චොරල් තගු කාසයෝ. බස් එකෙන් හරි ජිහාජොල් එකෙන් හරි නැගලා යන්න කියලා කියනවා. ඊට පස්සේ ආයේ මෙහෙම අහනවා කොහොමද? බෝගා තෝපල්ලායෝ. බෝගා තෝපල්ලායෝ. තෝ කියන්නේ තවත්. තවත්. මොකද්ද තවත්? හරිද? මොකද්ද තවත්? ඊට පස්සේ පල්ලායෝ. පරද කියන්නේ මොන ළමයි මොකද්ද? වේගවත්. ඉක්මන්. ඊට පස්සේ මොකද්ද අහනවා වඩාත් වේගවත් මොකද්ද? තෝපල්ලායෝ. මොකද්ද වඩාත් වේගවත් කියලා අහනවා. බෝගා තෝපල්ලායෝ. මොකද්ද? වඩාත් වේගවත්. ඊට පස්සේ මිනිස්සු කියනවා මෙන්න මෙහෙම කොහොමද?지금은 버스가 좀더 빠를 거예요. 온나 වෙනස් කතාව. 지금 지금 කියන්නේ දැන්. 지금은 버스가 버스 එක좀좀 ටිකක්또 තවත් 빠를 거예요. 왜그왓 왜위. 좀 ටිකක් 또 තවත් 빠를 거예요. 아나가다 칼에 올 거예요. 왜위. අපි කරාවි කරන්නම් ඒ වගේ. එතන මෙතන වේවි කියන අදහස් තමයි එන්න ඕනේ. එතකොට මොකද්ද මේකේ සම්පූර්ණ අදහස? දැන් බස් එක තව ටිකක් වේගවත් වේවි. ටිකක්. දැන් චොම් දෝ කියන්නේ තවත්නේ. චොම් කියන්නේ ටිකක්. එතකොට අපි සාමාන්‍ය අදහස ගද්දි ටිකක් තව කියන වඩා තව ටිකක් කියන අපි සාමාන්‍යයෙන් අදහස ගන්නෙ නේද? එතකොට මොකද්ද කියන්නේ? චිගමන් බොසගා චොම් දෝ පාරල් කොයෝ. දැන් තව ටිකක් බස් එක වේගවත් වේවි. නැත්තම් ටිකක් තව බස් එක වේගවත් වේවි. පැහැදිලිද? එහෙම තමයි කියන්නේ. හරි. ඊළඟට තුවාන් කියනවා. මියොත් බොන් බස්සුරු타고 가요. මියොත් බොන්. මියොත් කියන්නේ කීවෙනි. බොන් කියන්නේ අංකය. කීවෙනි අංක. දැන් අපි වරක් කියන එකටත් ගන්න පුළුවන් මියොත් බොන් කියලා. එහෙමත් ගන්න පුළුවන් සමහර අවස්ථාවල. අවස්ථාන වෙනස් වෙනවා. මියොත් බොන් කියන්නේ කීවෙනි. කීවෙනි අංකය. මියොත් බොන්. දැන් මේ බස් වල අංක ගහලා තියෙනවානේ. දැන් ඔයාලා හිතන්න අංක දෙකද කොහෙද රූට් එක නුවර හරි මාතර හරි නේද ඔය විදිහට තියෙනවනේ. හරිද? දැන් 122 අපි දන්නවා 132 කොටුව පිටකොටුව කියන්නේ 132 මම හිටිය කියලා සින්දුවකුත් තියෙන්නේ 132. එතකොට 132 වන් අපි දන්නවා මේ කැල කොටුව. එතකොට 144 වන් දන්නවා හැමෝම අංගොඩ. අංගොඩ කියලා. හරිද? අන්නේ වගේ. ඉතින් එතකොට මෙතනින් අහන්නේ මියොත් බොන් බොසරල් කීවෙනි අංක තියෙන බස් එකද මොන අංකෙ තියෙන බස් එකේද? තගෝ කායෝ. නැගල යන්නේ කායෝ. ප්‍රශ්නාර්ථයක් අහන්නේ. මියොත් බොන් බොසර තගෝ කායෝ. මියොත් බොන් බොසර තගෝ කායෝ. කීවෙනි අංකේ තියෙන බස් එකේද නැගල යන්නේ? තගෝ කායෝ. තගෝ කායෝ. හරි. ඊළඟට මිනිසු කියනවා මෙන්න මෙහෙම. 1번이나 2번 버스를 타고 가세요. 1번이나. ඔන්න ඉනා කියන කලාවේ මෙතන තියෙනවා. පැහැදිලිද? මෙතන ඉනා තියෙන ඇලාවේ මෙතන පච්චිම් එකක් තියෙනවා. හල් කිරීමක්. එතන මේ නයන්න මෙතන කියලා නිනා වෙන. ඉල් බොනිනා. ඉල් බොන් ඉනා කියලා නෙමෙයිනේ කිව්වේ. ඉල් බොනිනා. ඉල් බොනිනා. ඊ බොන් බොසර තගෝ කසයෝ. හරිද? පළවෙනි අංකේ හරි දෙවෙනි අංකේ හරි තියෙන බස් එකේ නැගලා යන්නේ. ඒ කියන්නේ බස් දෙකම යනවා සිටි හෝල් එකට. පැහැදිලිද? ඉතින් ඒකයි කියන්නේ. දැන් කොටුවට යන්නම් ළමයි ඔයගොල්ලන්ට 132 138 විතරක් නෙමෙයි. ඔගොල්ලන්ට එන්න පුළුවන් 122 ත් එන්න පුළුවන්. අවිස්සා වෙල්ලේ නෝ ඔයගොල්ලෝ දන්නවනේ මං කියන එක තේරෙනවා ඇතිනේ. ඉතින් ඒ වගේ අංක එකෙන් හරි අංක දෙක හරි මොන බස් දෙකෙන් මොකේ ගියත් සිටි හෝල් එක ළඟින් බහින්න පුළුවන් කමක් ඇති. ඒකන කියන්නේ ඉල් බොනිනා ඊ බොන් බසරල් තකෝ කසයෝ. ඒක නිසා කියනවා පළවෙනි අංකෙන් හෝ දෙවෙනි අංකේ තියෙන බස් එකේ නැගලා යන්න කියලා. පැහැදිලිද? හරි. අපි නැවත වතාවක් මතක් කරගමු කොහොමද කියලා සංවාදේ. මෙන්න මේ ටික තමයි ළමයි සංවාදිකය මොකද්ද? හරි. සිචොන්ගේ ඔතෝත්කේ කායෝ සිටි හෝල් එකට කොහොමද යන්නේ? බොසනා චිහාචොරල් තගෝ කසයෝ. බස් එකෙන් හෝ උමන්දුම්රේ නැගලා යන්න. බෝගාතෝ පල්ලායෝ. මොකද්ද තවත් වේගවත්? නැත්නම් මොකද්ද වඩාත් වේගවත් කියලා අහනවා. චිගමන් බොසගා චොම්දෝ පාරල් කොයෝ. දැන් බස් එක තව ටිකක් වේගවත්. ඊට පස්සේ මියොත් බොන් බොසර තගෝ කායෝ. කීවෙනි අංකේ ධර්ණ බස් එකින්ද නැගලා යන්නේ? ඉල් බොනිනා ඊ බොන් බොසර තගෝ කසයෝ.
පළවෙනි අංකේ තියෙන බස් එක හෝ දෙවෙනි අංකේ තියෙන බස් එකකින් නැගලා යන්න. තගුකසය. ඒක තමයි කියන්නේ. හරි. ළමයි අපි රෙකෝඩින් එක ආය අහලා ඔයගොල්ලෝ දැන් මේ රෙකෝඩින් එකත් එක්ක උත්සාහ කරන්න මේ තියෙන වචන ඒ ගානට කියව ගන්න උත්සාහ කරන්න. හරි මගේ දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇතිනේ හරි ඉතින් ඔය විදිහට තමයි පළවෙනි සංවාදේ ඔයගොල්ලෝ නැවත නැවතත් මේව බලන්න මම ඔයගොල්ලන්ට කිව්වා රෙකෝඩින් වල මේ වගේ වොයිස් තියෙන තැන් නැවත නැවත ඔයගොල්ලන්ට අහන්න කිව්වා මේව නැවත නැවත කීප වතාවක් බලද්දි තමයි ඔයගොල්ලන්ට ඔළුවට යන්නේ හරි ඔන්න ළමයි කියතොන් කියනවා ප්‍රවාහණය කියතොන් එතකොට ලංග ලස්සන්ට ඔයගොල්ලන්ට කාලය එක බලා ගන්න පුළුවන් කොරියාවේ තියෙන බස් එක මේ විදිහටම තමයි තියෙන්නේ ඉතින් හරි ලස්සන සුන්දර රටක් හරි ආසයි මේ හැම දෙයකටම ඉතින් ඔයගොල්ලෝ එන්න මොනේ ඉතින් මහන්සලා තවදාත් පාඩම් කරන්න හරි ඔන්න ඒසයි ඕගොල්ලන්ට මේ ෆොටෝස් එන්න පුළුවන් එක්සෑම් එකට මේ තැන තියෙන ෆොටෝ වලින් එකක් අනිවාර්යෙන් සමහරට එන්න පුළුවන් සහ මේව අනිවාර්යෙන් ළමයි 100ක් ලිව්වොත් ළමයි අනිවාර්යෙන් 10 15කට හරි අනිවාර්යෙන් එනවාම තමයි හරිද එතයි ඒ හින්දා ඒ එන ළමෙක් ඔයා වෙන්න පුළුවන් ඒ හින්දා මහන්සලා පාඩම් කරන්න හරි මාවල් බස් කියන ළමයි ග්‍රාමීය බස් තියෙන්නේ ග්‍රාමීය බස් ග්‍රාමීය බස්. එතකොට දැන් මෙතන සීනේ බස් කියන්නේ නගරාන්තර බස්. නාගරික බස්. හරිද? නගර අතර යන බස්. එතකොට මාල් කියන්නේ මේ ගමට කියන එක තමයි මාල් කියන්නේ. මාල් බස් ග්‍රාමීය බස්. ඊට පස්සේ සීනේ බස්. නාගරික බස්. සීනේ. ඊට පස්සේ සීවේ. එහෙම නැත්නම් කෝසොක් බස්. කෝසොක් මේ ළමයි හයි ස්පීඩ් යන්නේ කොහමද කියන්නේ අධිවේගී අධිවේගී බස් කෝසොක් අධිවේගී කෝසොක් බස් අධිවේගී බස් ඊළඟට ටැක්සි මේ ටැක්සි කියන එක ළමයි ඔයගොල්ලන්ට මෙන්න මෙතන පේනවා ඇති මේ ටැක්සි වල මෙන්න මෙතන මේ මම රවුම් කරන් දැන් රතු පාට පොඩි එකක් තියෙනවා මැද ඒ එතන ළමයි තියෙන්නේ පින්චා කියලා හරිද නම් මුල් කාලේ කල්පනා කරා මොකද්ද මේ කියලා හරිද? ඔය වචන ඉගෙනගෙනම නැහැනේ මන් දන්නේ නැහැ. මෙහෙවට පස්සේ මොකද දැක්කේ? ඒත් ළමයි පින් කියන්නේ අපි පින් කණේ කියලා කියන්නේ හිස්තන. හරිද? හිස්තනක් තියෙන්නේ. හිස්තනට අපි කියනවා පින් කන් කියලා. අන්න ඒ වගේ තමයි පින්. චා කියන්නේ වාහනේට. ඒ කියන්නේ ඒ ටැක්සිය හිස්නම් මේද රතු පාට එකත් එක්ක පින් චා කියලා තමයි එන්නේ. ඒතකොට එහෙම රතු පාට එකත් එක්ක එහෙම නේකට නම් අපි අලංකාවගේ අපිට වීලක් දාන්න නැත්නම් අන්න ඒ වගේ මේ ටැක්සි එකට අදාල්න නැත්නම් ගන්න පුළුවන්. හරිද? ඒරන් ටැක්සි වෙනම තියෙන තැන් ටැක්සි පාකින් තියෙන වීල් පාක් වගේ එහෙම තියෙන තැන් තියෙනවා. ඒ ඇරෙන්න නැතිව ඔය පාරේ වීල් යනවා වගේ ඔය යන්නේ ටැක්සි කියලා ගහලා ඉතින් ඒ වගේ යන ඒවාත් තියෙනවා. ඉතින් අපිට ඕන නම් මේ ටැක්සි එකට අදාලා එහෙම යන්න පුළුවන්. හරි. ඊළඟට කිචා. කිචා කියන්නේ කෝච්චිය. කෝච්චිය ඉතින් මේ විදිහට තමයි ගොඩක් තියෙන්නේ ඉතින්. කෝච්චිය හරි ලස්සනයි සුන්දරයි. ඉතින් උමන්දු කෝච්චිය ගියත් බස්සල ගියත් ගොඩක් වෙලා නම් මෙහි ඉතින් උමං මාර්ග තමයි තියෙන්නේ. හරි. ඊළඟට KTX එක. KTX එක කියන්නම ළමයි ඉතින් මේ ස්පීඩ් යන මේ දැන් ඉතින් කෝසොක් ජෝච්ච කියලා. ඒ කියන්නේ මේ අධිවේගී දුම්රිය. KTX එක. KTX එක ඉතින් හරි ඉක්මන් ඉතින් ආයෙ යන්න පුළුවන් ආයෙ පිස්සු හැදෙනවා. ඒදා ඉතින් හරි ලස්සනයි සුන්දරයි සද්ද බද්ද මුකුත් නෑ අපේ දඩා මඩා දඩා බණන් ගාලා ඒක මොනවත් නැහැ ඉතින් ලස්සනට යනවා ඉතින් හරිද හරි ඊළඟට චිහාචෝල් ඔය තියෙන චිහාචෝල් එක ළමයි ඉතින් මේක තියෙන ළමයි මේ චිහාචෝල් එකට බහින්න ඕන උඩ ඉඳන් බහින්න ඕන ඉතින් උඹගෙන යන්නේ ඉතින් සමහර තැන් වල ඉතින් එහෙම යන තැන් තියෙන උඩ උඹග නැතුව මේ ඒක ළමයි මේ තට්ටු දෙකක් වුණා පල්ලෙහාට බහින්න තියෙනවා බහලා ඒක ඇතුලෙත් අපට මාරු වෙන තැන් තියෙනවා ඉතින් හරියට මාරු නැතුවත් ළමයි වැරදි පාරක තමයි යන්නේ ඉතින් ඒකට යන්න ඕන ළමයි මේ මොකද අපි ඒකට යන්න ඕනේ දැනගෙන. නැත්නම් අනිවාර්යෙන් ඒක මග ඇරනවා. වැරදි තැනකින් ගියොත් වැරදි මේ දොරකින් ගියොත් ඕක කරන්නම යන්න වෙන්නේ වැරදි තැනකට. හරිද? එහෙනම් ඒක දැනගෙනයි යන්න ඕනේ චිහාචොල් එකේ. හැමෝටම යන්න අමාරුයි.
මුල් කාලෙදී දන්න කෙනෙක් එක තමයි යන්න ඕනේ. අපි ගියෙත් එහෙම තමයි. හරි. ඊටස පිහෙන්ගි. පිහෙන් කියන්නේ ගුවන් යානය. පිහෙන්ගි කියන්නේ ගුවන් යානය. පිහෙන්ගි. ඔයගොල්ලෝ දවසක එන්න ඉතින් මේකේ තමයි. ඊළඟට පේ කියන්නේ අපි බඩරත් පේ කියලා කියනවා. ඊටස නැවටත් පේ කියලා කියනවා. ඊටස බොස චන්්‍යෝජන් කියන්නේ මොකක්ද ළමයි? බස් නැවතුමට අපි ඔය කියන පාරේ බස් වලට තියෙන ළමයි බොස චොන්නියුජන් චොන් රියුජන් නෙමෙයි චොන්නියුජන් මේ ලයන්න න වෙනවා පස්චිම එකක් විතර බිඳුව තියෙන නිසා චොන්නියුජන් වෙනවා හයි හරිද හරි බොස චොන්නියුජන් ඊට පස්සේ බොස ටර්මිනල් බොස ටර්මිනල් කියන්නේ ළමයි බස් ටර්මිනල් එකේ තියෙන ඔය බස් මොනවද නතර කරන් ස්ටෑන්ඩ් එක කියලා අපි ඔය ලංකාවේ අය කියන්නේ දැන් ওই දෙට ගහලා තියෙන අපිට ඉතින් යන්න තියෙන අදාළය දැන් ඔයා හිතන්න මොකද්ද කොළඹයි මහරගමයි කියමුකෝ ඊට පස්සේ කොළඹයි මහරගමයි නම් ඒ අදාළ අංකේ තියෙන රූට් ඒ කියන්නේ ඔන්න ගහලා තියෙන කොළඹ මහරගම ඊට පස්සේ ඔයාලා ඒ බස් එකට යනවා ඊට පස්සේ ඊළඟට තියෙන බං කොළඹ අපි හිතමු අවිස්සාවේල්ල ඊට පස්සේ නැත්නම් කොළඹ රත්නපුර ඉතින් ওই දෙට බස් තියෙන නන්නේ වගේ එකින් එක අදාළ ස්ථාන පාක් කරලා තියෙනවා පිළිවෙල තියෙන ඕගොල්ලන්ට ඒක තමයි බොස ටර්මිනල් එක හරිද? එතන බොස චොන්නෝජන් කියන්නේ මගින් කට්ටිය ගන්නෙ අන්න එහෙම එකක්. පැහැදිලිද? ඉතින් එහෙනම් මේ දෙකේ වෙනස ඔයගොල්ලෝ දැනගෙන තියාගන්න. හරි. ළමයි ඔයගොල්ලන්ට බස් එක කොච්චර කියන්නේ ඔයගොල්ලන්ට හරි. මේ බලන්නකෝ. මෙතන මාවල් බොස කියන එක ළමයි හරි. සේ බොස සිනේ බොස කියන එක තියෙනවනේ. සිනේ බොස කියන එක දැන් ඔයගොල්ලන්ට පේනවා. හොඳට අඳුර ගන්න පුළුවන් මෙන්න මේක වෙනස. මේ බස් එකේ ළමයි දොර තියෙන විදියයි මේ බස් එකේ දොර තියෙන විදිය දෙකක්නේ පැහැදිලිද දැන් ඔයාලා බලන්න මෙන්න මෙතන ඊළඟට කෝසොක් බොසයි මේ බස් එකයි දෙක මේක එකම ෂේප් එකනේ තියෙන්නේ පොඩක් වෙනස් හරිද ඉතින් මේ ඔයගොල්ලෝ ෆොටෝ එකෙන් තේරුම් ගන්න සිනේ බොස සහ සිවේ බොස මාල් බොස කියන එක දැන් කෝසොක් බොස කියන එකේ මේ විදිහට අඳුර ගන්න පුළුවන්නේ ඔයගොල්ලන්ට හැමම අමාරු කරලා ඉන්නේ නැහැ පැහැදිලිද? නැත්නම් ඔයාලට අඳුර ගන්න අමාරු වෙන්නේ. හරි. ටැක්සි එකගෙන ගෙන පුළුවන්. ඊට පස්සේ KTX එකගෙන පුළමයි. KTX එක තියෙන මෙන්න මේ විදියට. එතකොට උමන්දුම්රිය ළමයි මෙතන ඒකත් ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් ඉන්න. දැන් ඔත KTX එකයි උමන්දුම්රිය දැන් පේනවනේ මේක වැහිලන තියෙන්නේ. කාමරයක් ඇතුලේ වගේනේ තියෙන්නේ. ජිහාචෝල් එක පේනව නේද ඔයගොල්ලන්ට? එතකොට ඔයගොල්ලන්ට දැක්ක ගමන් දැන් මේ ඉස්සරහා මූණවරත් එක්ක ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් ජිහාචෝල් එකේ වගේම තියෙනවා M අකුරක් එක්ක. මම ඒක ඉස්සරහට ෆොටෝ එක තියෙනවා මගලන්න පෙන්නන්න. මේකෙන් අපිට අඳුර ගන්න පුළුවන් ජිහාචෝල් එක කියලා. දැන් අපි ජිහාචෝල් එකක් තියෙනවද කියලා අඳුර ගන්න ළමයි දැන් අපිට ගියාට පස්සේ කෝච්චිය පේන්නේ නැහැනේ. ජිහාචෝල් එකක් තියෙනවා කියලා. අපිට ගියාම ජිහාචෝල් එක තියෙනවා කියලා පේන්නේ නැහැ. ඒක ළමයි මේ ජිහාචෝල් එක ළඟින් තියෙනවා මේ පොඩි කණුවක් එක්ක එම් අකුරක් එක්ක ගහලා. හරිද? මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන ජිහාචෝල් ලොක් එක. ඔගලන්න මේ තියෙන ජිහාචෝල් ලොක් ඔගලට මේක උමන්දුම්රි ස්ථාන අඳුර ගන්නෙ මෙන්න මේකෙන්. මේ තියෙන ඔයගොල්ලන්ට පේනව නේද? මෙන්න මේකෙන් තමයි ඔයගොල්ලෝ අඳුර ගන්නෙ. මෙන්න මෙතන තමයි ජිහාචොල් එක තියෙන්නේ කියලා. ජිහාචොල් ලොක් එක. නැත්තම් ඔයගොල්ලන්ට අඳුර ගන්න බෑ මේක. ඒ කියන්නේ දැන් KTX එකෙන් අපිට ගියාම පේන්න තියෙනවා. ඊට පස්සේ නිකන් කිචා කියන එක පේන්න තියෙන කෝච්චේ පේන්න තියෙනවනේ ගියාම. මේක එහෙම නෑ. මේක පොළව යට තියෙන්නේ. පොළව යට. ඉතින් මෙන්න මේ තැන හොයාගෙන අපි යන්න ඕනේ. ජිහාචල් එක හොයාගන්න මෙන්න මේ තියෙන තැනින් ඊට පස්සේ අපිට පල්ලෙහාට බහගෙන යන්න තියෙන්නේ. හරිද? එතකොට ජිහා කියන්නේ ඒ කියන්නේ පාර උඩින් තියෙන එකක් නෙමෙයි ඒක යට තියෙන්නේ. පොළොව යටින් යන්නේ. හරිද? මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න ළමයි. ඔක නැත්නම් ඔයගොල්ලන්ට ඔක තේරුම් ගන්න අමාරුයි. හරි. ඊළඟට මේ තියෙන ටැක්සි සංගම්ජන් කියලා. ඒ කියන්නේ මේ තියෙන ටැක්සි පාක් එකක්. අර මං කිව්වා වගේ දැන් වීල් පාක් තියෙනනේ වීල් පාක් වගේ මේකත් ටැක්සි පාක් එකක්. අපි හිතමු ඔන්න ඊ මාට් එකකට ගියා නැත්නම් ටොප් මාට් එකකට ගියා. ඒ යද්දි ඉලිට බහිද්දි මේ විදිහට ටැක්සි පාක් තියෙනවා. ඒ අර විදිහටම ටැක්සි පිළිවෙලට තියෙන්නේ. හරිද? එතකොට අපි එන පිළිවෙලට තමයි ඒ තියෙන ටැක්සි නැගලා යන්නේ. ටැක්සි වර්ග වෙනස්ද? මේ හිතා එක එක අය දැන් කම්පැනි වල දාන ටැක්සි දෙන එහෙම නැත්නම් පෞද්ගලිකව දුවන ඒවා ගොඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා එන ටැක්සි මොකද්ද? ඒකත් එක්ක යන දින මොනවා වුණත් ළමයි සුපිරි වාහන. ආයි තින් කියන්න දෙයක් නැහැ. හරි. ඊළඟට කිචායොක් කියලා මෙතනම දාලා තියෙනවා. මොකද්ද ස්ටේෂන් එක කෝච් ස්ටේෂන් එකට කියන්නේ කෝච් නැවතුම කියලාද සිංහලෙන්. ස්ටේෂන් එකට යනවා කියලා අපිත් කියන්නේ. හරි. ඊළඟට චිහාචල් ලොක් එක මේ විදිහට අඳුරගන්නේ. ඊවැඩෙන් කොන්හන් කියන ළමයි එයාපෝට් එක. කොන්හන් එයාපෝට් එක.
ඔන්න ළමයි මට ආපු ලකුණු පහේ ප්‍රශ්නක් මෙන්න මේක. මොකද්ද? යොගෙක් ටොමිනල් එහෙම නැත්නම් සොන්චක්චා. මොකද්ද? මේකට කියන ළමයි නැව් මගේ පර්යන්තය. ඒ කියන ළමයි දැන් නැව් වලිනුත් ළමයි මිනිස්සු ප්‍රවාහනය කිරීමක් කරනවනේ. එතකොට ඒ වගේ නැව් මගේ පර්යන්තය තමයි මේක ටර්මිනල් එක. හරිද? මගී ප්‍රවාහන නැව් මගී පරියන්ත කියලා ලියා ගන්නකෝ. නැව් මගී පරියන්තය. ඔය දෙකෙන් මට ඇවිල්ලා තිබෙනවා මේ යොගෙක් ටොමිනල් කියන එක මෙන්න මේ තීන්දුවරෙත් එක්ක. පැහැදිලිද? ඉතින් මම මේ දෙකම පාඩම් කරලා තිබ්බ හින්දා ප්‍රශ්නයක් උනේ නැහැ. එහෙම නැත්තම් ඒ ලකුණු පහ නැහැ මට. හරි. ඉතින් හරි ඊළඟට මේ දේවල් පාඩම් කරගෙන බලාගන්නම අදහස් ගන්න. මෙතෙන්දි විශේෂයෙන් වැදගත් දෙයක් ළමයි චිහාචෝල් කියන මන්දුම්රිය. ඒ වගේම පිහෙන්ගි KTX කිචාපේ බොස චොන්යෝජම් බොස ටොමිනල් මේ දෙකේ වෙන සඳුර ගන්න හොඳට. ඒ වගේම චිහා චොල්ලෝකක මේ විදිහට මං කුව විශේෂ සඳුර ගන්න මේ විදිහට මේ එම් අකුර තියෙන එම් කියන්නේ මේල් කියන එකනේ. මේ විදිහට තියෙන සංකේතෙත් එක තමයි චිහා චොල් එක තියෙන එකත් අඳුර ගන්න කොංහන්. ඒ දේවල් දැනගෙන තියා ගන්න ඕනේ. හරි. ඊළඟට ඉනා නා ඉනා නා ඉනා කියන ළමයි හෝ කියන එක. හෝ නා ඉනා හෝ හෝ නායිනා කියන්නේ හෝ කියන එක. හරි. අප බලමුකෝ. දැන් මෙතනම මේ විදිහට ඔයගොල්ලන්ට තියෙනවානේ. පච්චිම ඔබ්සල් තේනා පච්චිම ඉසල් තේ ඉනා. ඒ විදිහට දැන් ඔයගොල්ලන්ට පේනවනේ. පච්චිමි ඉසල් තේ ඉනා පච්චිමි ඔබ්සල් තේ නා. පැහැදිලිද මම ඔයගොල්ලන්ට මුලින් කිව්ව කතාව? පච්චිම එකක් තියෙනකොට නා දානවා, පච්චිම එකක් තියෙනකොට ඉනා දානවා, නැති වෙලාවට නා කියන එක දානවා. හරිද? හරි. ඒක දැන් ඔයගොල්ලන්ට දන්නවා. දැන් මේ දේ දන්නවනේ ඔයගොල්ලෝ පච්චිම ભેදය. හරි. බලන් පලිනු මොකක්ද තියෙන්නේ කියලා. අංකකේ කා කියනවා හේසායේ ඕතොක්කේ වායෝ. ඕතොක්කේ වායෝ. හේසායේ ඕතොක්කේ වායෝ. ආයතනයට ඕතොක්කේ වායෝ. කොහොමද එන්නේ? කොහොමද එන්නේ? ඕතොක්කේ වායෝ. ඕතොක්කේ වස්සය කියලා වනා. කොහොමද ආවේ? ඕතොක්කේ වස්සය කොහොමද ආවේ? අන්නේම. දැන් මෙතන අහන්නේ ඕතොක්කේ වායෝ. කොහොමද එන්නේ? ඉරස්ස කියනවා නා කියනවා බොසනා චිහාචර තගවායෝ. ඈ හා බොසනා චිහාචර තගවායෝ. බස්සකින් හරි කෝචින් හරි නැගලෙනවා. නැත්නම් යා නැගලා ආවේ කියලා නෙමෙයි නෙමෙයි නැගල එන්නම කේද කියලා නහන්නේ. එන්නේ ආයතනට කොහොමද එන්නේ? හේසාය ඔතොත්කේ වායෝ. ආයතනට කොහොමද එන්නේ? බොසනා චිහාචර තගවායෝ. බස්සකින් හරි උමන්දුමෙන් හරි නැගලෙනවා. හරිනේ. එතන බස් එකේ හෝ එහෙම නැත්නම් හරි අපි හරි කියලා දැන් ගොඩක් කලාවට කියන්නේ සිංහල බස් එකෙන් හෝ එහෙම නැත්නම් බස් එකෙන් හරි ඔය වචන දෙකම ගන්න පුළුවන් ළමයි බස් එකෙන් හෝ උමන්දුම්රියෙන් නැගලා එනවා හරි පැහැදිලි නේද හේසාය උත්ොත්කේ වායෝ ආතන්ඩ කොහොමද එන්නේ බොසනා චිහාචරතග වායෝ බස් එකෙන් හෝ උමන්දුම්රියෙන් නැගලා එනවා ඊට සංක දෙකේ කා කියනවා උරි ඔංජ මන්නල් කායෝ අපි කවද්ද හමු වෙන්නේ උරි ඔංජ මන්නල් කායෝ අපි කවද්ද හමු වෙන්නේ ඉරස කියනවා කම්යෝ ඉරිනා තොයෝ ඉරි ඔතේයෝ ඒ කියන්නේ කම්යෝ කියන ළමයි සිකුරාදා තොයෝ කියන්නේ කවද්ද ඉරිද නෙමෙයි සෙනසුරාදා හරිනේ කම්යෝ ඕගොල්ලෝ දැන් මතක තියාගන්න ඕන සතිය දවස් කම්යෝ ඉරිනා ඉරිනා රි ල එක ර වෙනවා ඉරිනා වෙනවා ල එක මෙතෙන්ට යනවා ළමයි ල එක මේ පච්චිම එක ළඟට ගියන් ල එක ර වෙනවා එතකොට තමන් කිව්වේ ඉරිනා කියලා හරිද කොම්යෝ ඉරිනා කොම්යෝ ඉල් ඉනා නෙමෙයි කොම්යෝ ඉරිනා තොයෝ ඉරි ඔතේයෝ කොම්යෝ ඉරිනා තොයෝ ඉරි ඔතේයෝ හරිද කොම්යෝ ඉරිනා තොයෝ ඉරි ඔතේයෝ ඔය විදියට ඊට පස්සේ ඔතේ කියන්නේ කොහොමද දැන් සිකුරාදා හරි සෙනසුරාදා හරි කොහොමද කියලා අහනවා දැන් මෙහේ යන්නේ උරි උංජ මන්නල් කායෝ අපි කවද්ද හමු වෙන්නේ කොම්යිරිනා තොයරියෝතේයෝ සිකුරාදාhari සෙනසුරාදාhari කොහොමද අපි එහෙම අහනවනේ අන්න එහෙම ඊළඟ අංක 3 කා කියනවා පොතොන් ආචිමේ මෝල් මොගොයෝ සාමාන්‍යයෙන් පොතොන් කියන්නේ සාමාන්‍යයෙන් පොතොන් කියන්නේ සාමාන්‍යයෙන් ආචිමේ උදේට මෝල් මොගොයෝ මොනවද කන්නේ සාමාන්‍යයෙන් උදේට මොනවද කන්නේ චොනන් ක්වයිරිනා කිම් පබල් මොගොයෝ කිම්පප් කන වීඩියෝ එක මම ඔයගොල්ලන්ට පෙන්වන්න දැක්කේ නේද මං හිතන්නේ දකින්න ඇති මම ඔයගොල්ලන්ට ක්ලාස් එකේ වරනාම ලින්ක් එක දාන්න කිම්පප් එකේ මං දාලා දෙන්නේ පිබිම්පප් කියලා තමයි ඉස්සරහට thumbnail එකේ පිබිම්පප් නේ ළමයි කිම්පප්
හරි. එතකොට චුනන් ක්වයිරිනා කිම්පබල් මොගෝ මම පළතුරු හෝ ක්වයිල් කියන ළමයි පළතුරු. ක්වයිල් කියන්නේ පළතුරු. කයිල් කියන්නේ පළතුරු. පළතුරු හෝ කිම්පබ් කනවා. පළතුරු හෝ කිම්පබ් කනවා. හරි. ඊළඟට ඔන්නමයි ඔන්න ඕගොල්ලන්ට දැන් මෙන්න මෙතෙන්දී ගැලපෙන මොකද්ද කියලා තියෙන්නේ සජිනේ මද්නම් බිමල පොග්ගීසෝ කොල්ලා නහසේ හරි ගැලපෙන පින්තූරයට ගැලපෙන වචන ඔයගලන්ට ඔරල දාන්න තියෙන්නේ හරි කියන බලන්න ළමයි උත්තර දෙන්න උත්තර දෙන්න උත්තර දෙන්න පිළිවෙල දෙන්න මට මෙන්න මේ ටිකට පිළිවෙල උත්තර දෙන්න ඔයගොල්ලෝ මේක එක මේක එක මේක දෙක මේක තුන මේක හතරේ විදිහට මේක දෙක තුන හතර කියන බලන්න ඕගලන්න පැටලෙනව නම් අපි කරගෙන යමු කමක් නැහැ. හරි. එතකොට මේ තියෙන ළමයි මොකද්ද? බොස. බොස. පළවෙනි එක බොස. දෙවෙනි එක මෙතන තියෙන කිචා. නැත්තම් මේක KTX එකක්. ඊළඟ තුන්වෙනි එක පේ. පේ කියන්නේ නැව. හතර. පිහෙන්ගි. පිහෙන්ගි ගුවන් යානය. හරි. ඊළඟ කරිමල් පොගෝ පගචරම් තේහාරල් වන්සොන් හසයෝ. කරිමල් පොගෝ පගචරම් තේහාරල් වන්සොන් හසයෝ හරි පින්තූරය බලලා උදාහරණය වගේ සම්පූර්ණ කරන් දෙන්න ළමයි ඔයගොල්ලන්ට සංවාදය බලමු මොකක්ද කියන්නේ චිබේ ඔතොත්ක කාය ළමයි මේවා නැවත නැවත ඔයගොල්ලෝ ලියන්න මේ වචන ලියන්න දැන් ඔයගොල්ලෝ මේවා ළමයි කොරියාවට වඩාසේ කතා කරන්නේත් මේ විදියටනේ ඒ හින්දා මේවා නැවත නැවත ඔයගොල්ලෝ කරන්න කොරියාවට වඩා පස්සේ අසරණ වෙන්න ඕනේ නැහැනේ තනියම වැඩක් කරගන්න පුළුවන්නේ ඒක නිසා හරි චිබේ ඔතොත්ක කායෝ ගෙදර කොහොමද යන්නේ බොසනා ටැක්සිරල් තගු කායෝ බස් එකෙන් හෝ ටැක්සි එක නැගලා යනවා තගු කායෝ නැගලා යනවා ඉඩස් ඔන්නහනවා හේසාය ඔත්තුක්ක කායෝ ආයතෙන්ට කොහොමද යන්නේ ඉඩස කියන්න පුළුවන් චිහා චොරිනා මොකද්ද බොසරල් තගු කායෝ ඊලා ඩීලා එක ජේජ් දුවේ ඔතෝක කායෝ පිහෙන්ගිනා පේරල් තගු කායෝ ප්ලේන් එකෙන් හෝ නැවෙන් නැගල යනවා ඉඩසේ ආචිමේ පෝතු මුල් මුගොයස් උදේට සාමාන්‍ය මොනවද කන්නේ පං පංගිනා පං කියන පාන්නේ පංගිනා කිම්පබල් මුගොයෝ කිම්පබල් මුගොයෝ ඊටසේ චුමරේ පෝතොන් බොහේව සත්‍යන්තර සාමාන්‍ය මොනවද කරන්නේ උන්දොන් ක්‍රීඩා කරනට උන්දොන් කියනවා උන්දොන් ඉනා සොපින් ඔය කූඩයක් නැතිනේ මං අද සොපින් කරා ළමයි සොපින් ගල් හේයෝ උන්දොන් ඉනා සොපින් ගල් හේයෝ හරි මම ෂොපින් කරා ඔයගොල්ලන්ට වීඩියෝ ගන්න ට්‍රයි කරා ළමයි තනියම ගියේ වීඩියෝ කරගන්න බැරි වුණා අතර මට සහ ටයිම් එකත් මදි වැඩ කරලා ඇවිල්ලා හැමෝම බටස් ගාලා ගිහිල්ලා ආවා එන ගමන් වැඩේ කරන් ආයේ කොමාරි ලොකු ගානක් එක මල්ලයි ලොකු ගානක් ලක්ෂයකට වඩා හරි අබ බලමු ළමයි එහෙනම් සංවාදය දෙක හොඳට අහන්න බලන්න 대화 2. 수루 씨는 여기까지 어떻게 왔어요? 저는 회사가 가까워서 걸어왔어요. 투안 씨는 어떻게 왔어요? 오늘은 버스를 타고 왔어요. 회사에서 여기까지 시간이 얼마나 걸려요? 보통 30분 정도 걸려요. 하지만 출퇴근 시간에는 차가 막혀서 시간이 좀더 걸려요. 오케이. 하리 아빠는 මොකද්දලාමයි කියන්නේ. ඔන්න දිනව දෙන්නේක්. බස් එක යනවා එක්කෙනෙක්. අර සෙල්ලම් ගෙදර බස් එක වගේ නේද ළමයි. මං හිතන්නේ ඔතන ඉන්න හැමෝම සෙල්ලම් ගෙදර අනිවාර්යෙන් බලපෑ වෙන්න ඕනේ. හරි. මොකද මගේ වයසය තමයි ගොඩක් අය ඉන්නේ. මාත්මේ විදියට පට්ටනාකි පොරක් ඈ 40ට තව එකයි අඩු. එකයි නෙමෙයි කීපයක් අඩුයි. හරි. තුවාන් සහ සුරු දෙන්න ඉන්නවා. තුවාන් කියන මෙන්න මෙහෙම කොහොමද? 대화 2. ඒ තුවාන් නෙමෙයි. සුරු ශිනෙන් යෝගිකාජි ඔතොකේ වස්සයෝ? සුරු ශිනෙන් යෝගිකාජි ඔතොකේ වස්සයෝ? අන්න මොකද්ද කියන ළමයි සුරු මහත්මිය සුරු මහත්මිය සුරුසිනන්
여기까지 아비 가지기는 닦과 닦과 메타나 닦과 메타나 닦과 메타나트 어떻게 왔어요? 메타나 와요는 왔어요. 왔어요 그러면 아티타 카리 고모다 아베 수루시는 여기까지 어떻게 왔어요? 수루 마하트미 메타나 닦과 고모다 아베 어떻게 왔어요? 고모다 아베 언니들 와서 민님에게 수루 저는 회사가 가까워서 걸어왔어요. 하래 아비가 대롱가랑이 미살라 저는 회사가 가까워서 아비가 가깝다 가까워요 이렇게 하는 거 같나마이 랑가이 랑가이 이더러 워서 가까워요 이렇게 요아인 걸 소다라 티 너더러 미 소다 말라마이 미크 무카꾸 해나드 니사 베나와 니사 베나와 이더거터 저는 මට නැත්නම් මම නැත්නම් මගේ එහෙමත් කියලා අදහස් ගන්න පුළුවන් දැන් I කියන එකේ තේරුම ගත්තා නම් ඉංග්‍රීසි වලින් I කිව්වම මම මට මගේ ඔය කිය විදිහට අදහස් වෙනවනේ අන්න ඔගේ චොනන් කියන එකේ අදහස් ගන්න පුළුවන් ඒ අදාළ අවස්ථාව අනුව එතකොට දැන් මෙහෙම ගන්න පුළුවන් මට කියලා කියන්න පුළුවන් මට හේසගා කක්කාවෝසෝ මට ආයතනේ ළඟ නිසා ළඟයි නෙමෙයි ළඟ නිසා කොරවස්සයෝ කොරකදා ඇවිදගෙන යනවා කොරෝදා ඇවිදගෙන එනවා ඔදියට නදාසෙන්නේ කොරවස්සයෝ හරිද පයින් ආවා චොනන් හේසගා කකවසෝ කොරවස්සයෝ මට ආයතනය ළඟ නිසා පයින් ආවා පැහැදිලි නේද පයින් ආවා හරි ඊට පස්සේ ඉතුරු කැලල මොකද්ද ළමයි트와이스는 어떻게 왔어요? හරි 그러 මෙයා ළඟ නිසා පයින් ඇවිල්ලා තියෙනවා. තුවාන් සිනන් ඕතොක්කේ වස්සය කියලා අහනවා. තුවාන් මහත්මයා කොහොමද ආවේ ඕතොක්කේ වස්සය. තුවාන් සිනන් ඕතොක්කේ වස්සය. තුවාන් සිනන් ඕතොක්කේ වස්සය. ඊටස් තුනන් කියනවා මෙන්න මෙහෙම.오늘은 버스를 타고 왔어요. 오늘은 오늘 අද 오늘은 버스를 타고 왔어요. 오늘은 버스를 타고 왔어요. 아드 버스에 나가라와 아드 버스에 나가라와 이다스 수루 키노 멘네 메헤마 코하마드 회사에서 여기까지 시간이 얼마나 걸려요? 하리 헤사 에소 에소 갸니 시트 아에테네 시트 아에테네 시트 요기까지 메타나 닦와 시간 갸네 웰라와 시간이 얼마나 코파마나 콜리다 가타베나와 콜리에요 가타베나와드 헤사 에소 아테닌단 요기까지 메타나 닦와 시간이 얼마나 콜리에요 에 아테네 시트 메타나 닦와 벨라 코체라 가타베나와드 코파마나 가타베나와드 이라스 키에나와 멘네 메헤마 코하마드 보통 30분 정도 걸려요. 보통 사마닝 30분 위나드 티학 존도 나탐 위터 나탐 위터 콜려 가테베나 콜려요 가테베나마 하리 이때 봤어 아 에끔은 맨날 미모 가다고 기회나와 고험하다 하지만 출퇴근 시간에는 하지만 출퇴근 시간에는 하지만 කියන්නේ නමුත්출근 하다 වැඩට යනවා 퇴근 하다 වැඩ අවසන් කරනවා ඒක තමයි ළමයි මේ 출퇴근 කියලා කියන්නේ වැඩට ගිහින් එන වෙලාව අපි කියන ඔෆිස් ටයිම් කියලා අනේ ඔෆිස් ටයිම් එක ඒතකොට මේක출퇴근 시간 නේන සිගානේන ඒ කියන්නේ ඔෆිස් ටයිම් එකේ ඒ වෙලාවේ මොකද්ද කියන්නේ? 차가 막혀서 시간이 좀더 걸려요. 아, 차가 막혀서 막히다 කියනවා 차가 막히다 කියන්නේ වාහන අවහිරයි. ඒ කියන්නේ ට්‍රැෆික් කියලා අපි කියන්නේ ඔෆිස් ටයිම් එක ට්‍රැෆික් තියෙනවා කියලා කියනවා නේද? අන්න ඒක. ඒතර නිසා 차가 막혀서 වාහන අවහිර වෙනවා. කියන්නේ બ્લોක් වෙන මොකද්ද ඒක කියන ළමයි මේ ට්‍රැෆික් එකට කොහොම සිංහලෙන් කියන්නේ? තදබදයනේ. තදබදය. වාහන තදබද නිසා
시간이 좀 더, 웰라와 타와티카 콜리오 가타 웨나마. පැහැදිලිද මොකක්ද කියන්නේ? චූල් තෙගන් සිගානේනන් වැඩට යන වෙලාව එන වෙලාව ඒ කියන්නේ ඔෆිස් ටයිම් එකේ චගා මක්යසෝ වාහන වැඩි නිසා වාහන තදබදය නිසා වෙලාව තව ටිකක් ගත වෙනවා. ඒක තමයි කියන්නේ. පැහැදිලිද? හරි. අපි අබ්බලම දැන් මුලින් දැන් මොකක්ද මේකේ තේරුම කියලා ඔයගොල්ලන්ට ආයක පාරක් දැන් පැටලුන ළමයි ඇතින සමායට. හරි. මෙන්න මේක තමයි කියන්නේ. සුරුසිනන් ඕත් සුරුසින යෝගිකාචි ඕතුත්කේ වස්සය සුරු මහත්මිය මෙතන දක්වා කොහොමද ආවේ චොනන් හේසගා කකවෝසෝ කොර වස්සය මට ආයතනයේ ළඟ නිසා පයින් ආවා තුවන්සිනන් ඕතුත්කේ වස්සය තුවන් මහත්මිය කොහොමද ආවේ ඔනරන් බොසරල් තග වස්සය අද බස් එකෙන් නැගලා ආවා හේසායසෝ යෝගිකාචි සිගානි ඔල්මානා කොල්ලිය ආයතනයේ සිට මෙතන දක්වා වෙලාව කොච්චර ගත වෙනවද පොතොන් සංසිප්පුන් චොන්දෝ කොල්ලියෝ පුන් කියන ළමයි විනාඩි මතකයි නේද එතකොට සාමාන්‍ය විනාඩි 30ක් විතර නැත්නම් විනාඩි 30ක් පමණ ගත වෙනවා හජිමා නමුත් චූතෙගන් සිගානෙන් චගාමක් කියෝස සිගානි චොන්දෝ කොල්ලියෝ ඒ කියන ළමයි හජිමා නමුත් චූතෙගන් සිගානෙන් ඔෆිස් ටයිම් එකේ චගාමක් යස වාහන තදබදය නිසා වාහන වැඩි නිසා මොකද්ද වෙලාව තව ටිකක් ගත වෙනවා අන්න ඒක තමයි කියන්නේ හරි අපි නැවත වතාවක් ළමයි වොයිස් එක අහලා බලමු බලන්න ඕගොල්ලෝ ඒකත් එක්ක මේ කියවන්න පුළුවන්ද කියලා සුරුෂිනන් යෝගිකාජි ඔතොකේ වස්සයෝ 저는 회사가 가까워서 걸어왔어요 투안 씨는 어떻게 왔어요? 오늘은 버스를 타고 왔어요. 회사에서 여기까지 시간이 얼마나 걸려요? 보통 30분 정도 걸려요. 하지만 출퇴근 시간에는 차가 막혀서 시간이 좀 더 걸려요. Right. 패드리 네덜라마요 골란드. ඉති ඔගොල්ලෝ මේක ළමයි නැවතත් අහන්න නැවත නැවත අහන්න එදාස ඔගොල්ලන්ට මේ ප්‍රශ්නේ හරියයි හරි ඊළඟට මෙන්න මේ ටික කියතොන් සංහන් මොනවාද ඔගොල්ලන්ට ප්‍රවාහනය කියන්නේ දැන් වැඩට යන එන වෙලාව ඔන්නෝ කියන අවස්ථාවවලදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕන වචන හරිද මොකද්ද දැන් මං ගෝ චුල් තෙග සිගානෙන් එතකොට මෙතනින් චුල් කියන එකත් අරගෙන මෙතනින් චුල් කෙනෙක් ගත්තා මෙතනින් තෙගන් කෙනෙක් ගත්තා ඒක තමයි චුල් තෙගන් සිගානේ කියලා කිව්වේ හරිද එතන චුල් ගන් සිගාන් කියන්නේ ළමයි වැඩට යන වෙලාව නෑ වැඩ පටන් ගන්න වෙලාව චුල් ගන් හරිද වැඩ පටන් ගන්න වෙලාව චුල් ගන් සිගාන් තෙගන් සිගාන් කියන්නේ ළමයි වැඩ අවසන් කරන වෙලාව වැඩ අවසන් කරන වෙලාව වැඩ අවසන් කරන වෙලාව එතන චුල් තෙගන් සිගාන් කියන්නේ ඒක තමයි ළමයි අර ඔෆිස් ටයිම් එක කියලා දැන් ගම කිව්වේ. අපි ඔෆිස් ටයිම් කියලා කියන්නේ. අන්න ඒක. ඔෆිස් ටයිම්. ඊට පස්සේ චගා මක්කිදා. වාහන අවහිරයි. තදබදයි. ට්‍රැෆික් එක. වාහන තදබදය. හරි. එතන මේ කියන දේවල් මතක තියාගන්න. හරි. එතන කොල්ලිදා කියන්නේ ගත වෙනවා කියන එක. ඒකත් බලාගන්න. හරි. ඉදොන් ඉදොන් කියන්නේ මොකක්ද ප්‍රවාහන මාධ්‍යනේ ප්‍රවාහනයි හරි බලමු මෙතෙන්දි ළමයි ඔන්න ඔයගොල්ලන්ට විශේෂ මතක තියාගන්න ඕන වචන 12ක් තියෙන්නේ හරි අය බලමු තදා කියන්නේ ළමයි නැගල යනවා නගිනවා නැගල යනවා තදා කියන්නේ නගිනවා නගිනවා කියන ළමයි නගින දේවල් ගොඩක් තියෙනවා නගින එක දෙයක් කියන්න බලන්න කාට හරි පුළුවන් නම් නගිනවා බස් එකට නගිනවා ටැක්සියට නගිනවා tie වගේ නේද හරි ගස් නගිනවා එහෙම තියනවා නේද නගිනවා කියලා ගොඩක් දේවල් හරි ඊළඟට තගෝ කදා කියන්නේ නැගලා යනවා නැගලා යනවා එතකොට තගෝ ඕදා කියන්නේ නැගලා එනවා නැගලා එනවා
හරි ඊළඟට කොත්තා. කොත්ත කියන්නේ මොකද්ද ළමයි? හරි. ඇවිදිනවා ඇවිදිනවා. කොරකාද ඇවිදගෙන යනවා. නැත්තම් පයින් යනවා කියලා අපි කියන්නේ. පයින් යනවා. අන්න ඒ වගේ. හරි. ඊට පස්සේ කොරෝදා. කොරෝදා කියන්නේ මොකද්ද ළමයි? කොරෝදා කියන්නේ පයින් එනවා. නැත්තම් ඇවිදගෙන එනවා. ඇවිදගෙන එනවා. හරි. ඊළඟට නෙරිදා. නෙරිද කියන්නේ බහිනවා. අපි කිව්වා තදා කියන්නේ නගිනවා කියලා. නෙරිද කියන්නේ බහිනවා කියලා. හරි. නැග් ගණන් අනිවාර්යෙන්ම ඔව් බහින්නත් ඕනේ. හරි. ඊළඟට බහින්න වෙන්නේ ගියාට පස්සේ නේද? සාමාන්‍ය අපි නැග්ගා නැගලා ගියාට පස්සේ තමයි බහින්නේ. නේද? නැත්තම් යන ගම බහින්නේ නැහැ නේ. යන ගම බැස්සොත් ඩැමේජ් වෙනවා. හරි. වැරදිට තේරුම් ගන්න එපා කියන දේවල්. හරි ඊළඟට කරතදා. එනත්තම් හංස නදා. අපි මේ වචන දෙකම පාඩම් කරගන්න ළමයි සමාන වචන. ඒ කියන්නේ අපි එක මාධ්‍යකින් තවත් මාධ්‍යකට මාරු වෙනවා කියන එක. දැන් මෙතන තියෙනවා ළමයි බස් එකක් කියමු බස් එකෙන් බහනවා චිහාචොල් එකේ තියෙන බස් එකෙන් බහලා චිහාචොල් එකට මාරු වෙනවා. හරිද? දැන් ඔයගොල්ලෝ කොරියාව ඉඳන් ලංකාවට එනවා දැන් නැත්තම් ලංකාව ඉඳන් කොරියාවට එන දවසක ඔයාලා කොහමද ඩිරෙක්ට් ෆ්ලයිට් නෙන්නේ? ඕගොල්ලන්ට සමහල්ලාවට එක්ක සිංගප්පූර වල නැත්තම් චයිනා වලදී කොහේ හරි මාරු වෙලා එන්න තියෙනවානේ. හරිද? එතකොට අන්න ඒ වගේ මාරු එක මාධ්‍යකින් තවත් මාධ්‍යකට මාරුනවා කියන එක. හරිද? දැන් බස් එකෙන් බැහැලා චියාචෝල් එකට මාරුලා යනවා. අන්න ඒ අදහස. හරිද? මාරු වෙලා යනවා කියන එක. හරි. ඊළඟට චිනාදා කියන ළමයි පසු කරනවා. දැන් සමහරවිට ඕගොල්ලෝ බහින්න ඕන තැනින් බහින්න බැරුණාට පස්සේ ඕගොල්ලන්ගේ හෝල්ඩ් එක පහු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරිද? ඉතින් ඒ වගේ. ඉතින් පසු කරගෙන යනවා. පහු කරගෙන යනවා. හරි. ඉතින් එහෙනම් මේ දේවල් ටික පාඩම් කරගන්න මේ දේවල් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඔන්න ඒසෝ කජි. සිට ඒසෝ කියන්නේ සිට කජි කියන්නේ දක්වා. සිට දක්වා. සිට දක්වා. හරි. සිට දක්වා. හරි. හරි ඊළඟට අංක එකේ කියනවා මෙන්න මෙහෙම මොකද්ද චිබේසු හේසා කජි ඕතුත්ක කායෝ. දැන් ගොල්ලන්ට මේ වගේ අදහස් දැන් දැනගන්න ඕනේ. චිබේසු යෝගි කජි ඕතුත්ක වා කායෝ. ගෙදර ඉඳන් ආයතන දක්වා කොහොමද යන්නේ? ඊට පස්සේ නා කියනවා චොනන් බොසර තගු කායෝ. මම බස් එකේ නැගලා යනවා. මම බස් එකෙන් නැගලා යනවා. ඊට පස්සේ අංක දෙකේ කා කියනවා යෝගීසු මියොන්දොන්. මියොන්දොන් කජි ඔල්මනා කොල්ලයෝ. ඔන්න මියොන්දොන් කියන ඒ කියන පළාතට මෙතන ඉඳන් කොච්චර වෙලාවක් ගත වෙනවද? ඔල්මනා කොල්ලයෝ. ඔල්මනා කොපමණ කාලයක් ගත වෙනවද? බොසනන් මොන පුන්ද ළමයි? ඊසිප් ඕ පුන්ද නැත්තම් සිබෝ පුන්ද? සිබෝ පුන්. සිබෝ පුන් චොන්දෝ කොල්ලයෝ. ඒ කියන්නේ බස් එකෙන් විනාඩි 15ක් පමණ ගත වෙනවා. ඕගොල්ලන්ට මේ මේක මතක තියාගන්න විශේෂයෙන් ළමයි මොකක්ද දන්නවද? ඕගොල්ලෝ ලංකාවේ සාමාන්‍යයෙන් අපි ටවුන් එකකින් ටවුන් එකකට යන්න දුර ඇහුවට පස්සේ ඕගොල්ලෝ දුර කියන්නේ වෙලා වෙන්නේ නේද? ඒ කියන්නේ ඔරා කිලෝමීටර් 5ක් වුණා සමහරලාට පැයක් විතර යන්න පුළුවන්. ඒ තරම් සුපිරි අපේ ලංකාවේ ප්‍රවාහනය. අපි කියන්නේ කිලෝමීටර් ගණන් නෙමෙයි පැය ගණන්. ආ පැය අච්චරක් යනවා. එහෙම. මේ රටේ එහෙම නෑ ළමයි. පැය නම් පැයට ගියා. දැන් බස් හෝල්ටලත් මං ඉස්සල්ලාම කොරියාවට ආපු කාලේ වීඩියෝක් කරලා තිබුණ ළමයි බස් හෝල්ට එකේ. ඒ බස් හෝල්ට එකේ මම ඔයගොල්ලන්ට ඒකේ ලින්ක් දාන යටමැති වීඩියෝ එක. බස් එක එන ටයිම් එකත් වැටෙනවා බස් හෝල්ට එක. හැම එකකම නෑ. හැම බස් හෝල්ට එකකම නෑ. එහෙනම් බස් හෝල්ට තියෙනවා. ඒකේ සම්පූර්ණ ඊළඟට යන බස් එක මොකද්ද? ඒ බස් එක දැන් මොන හෝල්ට එකේ තියෙන්නේ විනාඩි කීයක් යනවද මෙතෙන්ට? නේ සියල්ල වැටෙනවා. ඒ විදියටම ඇවිල්ලා එතන බස් එක නතර කරනවා. පැහැදිලිද? ඉතින් හරි ලස්සනයි. හරි වැඩක් නෑ කියලා මාර කොලිටි මාර ස්මාර්ට්. හරි ඊළඟට පියොන් ඕනේසෝ යක්කු කචි කොරිගා ඔල්මනා දේයෝ. ඔන්න පියොන් ඕනේසෝ යක්කු කචි කොරිගා ඔල්මනා දේයෝ. හරි කොරි කියන ළමයි වීදි. වීදි කොපමණ තියනවද කොපමණ වෙනවද? පියොන් ඕනේසෝ පියොන් ඕන් කියන්නේ රෝහල. එතකොට යක්කු කියන්නේ පාමසිය. එතකොට රෝහලේ සිට පාමසිය දක්වා
පාරවල් නැත්තම් වීදි නැත්තම් හන්දි. හරිද? කොච්චර තියෙනවද? කොච්චර තියෙනවද? හරිද? ඒ කියන්නේ දැන් අපි එතෙන්දි සාමාන්‍ය අපි මෙහෙම කිතමුකෝ. දැන් ඔයගොල්ලෝ පාරේ යද්දී අපි අහනවා ඒ වංගු කීයක් විතර යන්න ඕනද බං? එහෙම අහනව නේද? අතුරු පාරා කීයක් විතර තියෙනවද බං? අන්න එහෙම. හරිද? හරි. ඊට පස්සේ මෙයා උත්තර දෙනවා ඊබෙක් මොන බෙක්ද ළමයි? ඊබෙක් මීතෝ චොම්දොන් දෙයෝ. මොකද්ද? මීට 200ක් පමණ වෙනවා කියලා කියනවා. හරිද? මේ ප්‍රශ්නෙත් එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. ගොඩක් ඉන්න ළමයි. හරි. හරි නේද? එතකොට මොකද්ද අපි කිව්වේ? පියුන් වනේස යක්කෝ ගජි කොරිගා ඔල්මානා දේයෝ. හරිද? අපි කිව්වා කොරි කියන්නේ වීදි. එතකොට මෙතන ඒ අදහස එන්නේ සාමාන්‍යයෙන් කොච්චරක් දුරක්ද? දුර මේ දුරද කියන අදහස. කොච්චර වෙලාවක් ගත වෙනවද? කොච්චර දුරද? ඔය කියන අදහස. දැන් අපි මං කිව්වේ අපි අහන්නේ වංගු කීයක් විතර දෙනවද මචං? වංගු කීයක් පාස් කරාම අදාළ තැනට යන්නේ? අන්නේ වගේ අහනවනේ. අන්නේ වගේ අදහසක් කියන වචනක්. ඒ වගේ අදහසින් තමයි මේකත් අහන්නේ. එතකොට සාමාන්‍යයෙන් මෙතෙන් දෙන්නේ දුර කියන එක තමයි. පැහැදිලිද? හරි. එතකොට අපි සාමාන්‍යයෙන් අහනවනේ එහෙම. ඒ බං තව වංගු කීයක් යන්න ඕනද? තව හෝල්ඩ් කීයක් පාස් කරන්න ඕනද? එහෙම අපි අහනවා නේද? අන්න ඒ වගේ අදහසක් කියන එකත් තමයි මෙතෙන් මේ කොරිදා කියන කොරිගා කියලා ඉන්නේ. කොරි කියන සාමාන්‍ය වීදි කියන එක. වීදි. පැහැදිලිද? හරි. එතකොට රෝහලේ ඉඳන් ෆාමසි දක්වා කොරිගාල් මනා දේව කියන දුර කොච්චරක් වෙනවද කියන අදහස් තමයි එන්නේ. මං කියන එක මං හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. පැහැදිලිද? පැහැදිලි වෙන්න ඕනේ. දැන් ඔයා හිතන්න හොස්පිටල් එක ගාව ඉඳන් ෆාමසිට යද්දි මචං වංගු කීයක් විතර යනවද මචං? එහෙම අහනව නේද? එතකොට අන්න ඒ වගේ අදහසක් එන්නේ. එතකොට තමයි කියන්නේ මීටර 200ක් විතර කියලා. පැහැදිලිද? හරි. ඊළඟට ඔන්න මෙතෙන් ළමයි ගැලපෙන පින්තූරෙට ඔන්න උත්තරේ දාන්න තියෙන්නේ මොකද්ද ළමයි? පළවෙනි එක කොත්තා. මොකද්ද කියන්නේ? අංක 3නේ. අපි මෙතනින් බලමු කොත්තා කියන්නේ ඇවිදිනවා කියන එක. මෙතනින් බලමු අංක 1. අංක 1 ද කියන්නේ ළමයි නගිනවා. නගිනවා නම් කියන්නේ අපි තදා. නගිනවා තදා. නගිනවා තදා. මම නම් හැමදාම උදේට නගිනවා. බස් එකේ ඈ. මොකද අපි යන්නේ කම්පැනි බස් එකේ තමයි යන්නේ. කම්පැනි බස් එකක් දීලා තියෙනවා අපි ඒක යන්නේ අපාර්ට්මන්ට් වලට එන්න. කම්පැනිට යන්නේ තියෙන විනාඩි 15ක් විතර දුර යනවා. ඉතින් එතකොට අපි මොකද්ද? බොසරල් තව කායව තමයි. මේ ඉලාචි මේ බොසරල් තව කායව. හැමදාම උදේට බස් එකේ නැගලා යනවා. හරි. ඊළඟට නෙරිදා. නෙරිද කියන්නේ බහිනවා. අංක 2 නෙරිද බහිනවා. ඊට පස්සේ මෙයා ඇවිදගෙන යනවා කොත්තා. ඉඳස මෙතන චිනාදා පහු කරගෙන යනවා. මේ බස් කියන තැනින් මේ ඊතලේ ගහලා තියෙන ඒ හෝල් එක පහු කරගෙන යනවා බෝඩ් එක. හරිනේ? එතකොට පහු කරගෙන යනවා. මේ දවල් පාඩම් කරගන්න ළමයි ඒක ඒක තමයි නිසා තමයි ඕන් නිසා තමයි මේවා නැවත නැවතත් මේ විදිහට මේ දෙන්නේ. හරි. ඊළඟට උගලන්ට තියෙන හරි උදාහරණ වගේ කරගෙන යන්න. උදාහරණ චිප් තියෙනවා, ගෙදර තියෙනවා, හේසා තියෙනවා, ආයතනට තියෙනවා. මොකද්ද කියන්නේ? චිබේස හේසා කජි කොරවස්සයෝ. ගෙදර ඉඳන් ආයතෙන් දක්වා පයින් ආවා කියලා තියෙනවා. මෙයා පයින් ඇවිල්ලා තියෙන්නේ. හරි. එතන මෙතෙන්දිත් තියෙන මොකද්ද? චිබේසෝ සිජංකජි. ගෙදර ඉඳන් පොළ දක්වා කොරෝ කස්සයෝ. ගියා පයින් ගියා. පයින් ගියා. මෙතන කොරෝ වස්සයෝ පයින් ආවා. මෙතන කොරෝ කස්සයෝ පයින් ගියා. පයින් ගියා. ඊට පස්සේ අංක 2 හේසායස සිචොංකජි. ඒසෝ සීචෝන් කජි. මෙතන ඒසෝ කියන එක දාන තමයි මම ඔයගොල්ලන්ට තියෙන්නේ. මේ විදිහට ලියන්න. බොසරල් තව කස්සේ බස් එකෙන් නැගලා ගියා. ඊට පස්සේ කොන් හන් ඒසෝ හොටෙල් කජි. ටැක්සිර තව කොරො ආ කල්ලේයෝ කල්කොයෝ. ටැක්සිර තව කල්කොයෝ. කොන් හන් ඒසෝ හොටෙල් කජි. ටැක්සිර තව කල්ලේයෝ. ඒ කියන්නේ බස් එකේ
සොරි එයාපෝට් එකේ ඉඳන් හොටෙල් එකට ටැක්සියෙන් නැගලා යන්නම් කියලා කියනවා. හරි. ඊළඟට හොටෙල් ලේසෝ හේසා කජි හොටෙල් එකේ ඉඳන් ආයතන දක්වා ටැක්සිරල් තගෝ ඔසයෝ. ඉඩස්සේ හොටෙල් එකේ ඉඳන් ආයතනයට ටැක්සි එක නැගලා එන්න කියලා කියනවා. ඔසයෝ එන්න. ඔසයෝ එන්න. අන්න. පොගිචරම් චිංගුවා යාගේ පොසේයෝ. අන්න උදාහරණ වගේ යාළුවෝත් කතා කරලා බලන්න කියලා තියෙනවා. මේව කරන්න ළමයි නැත්තම් ඔයගොල්ලන්ට යන්න බෑ ඔයාලා ටාගට් එකට. එහෙනම් මේව කරන්නම ඕනේ. හරිද? ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඔගොන් ගොඩ එන්න ඕනේ. කීයක් හරි හොයා ගන්න ඕනේ. සතුටෙන් ජීවත් වෙන්න ඕනේ. බඳපු නැති අය ඉන්නවා නම් බඳින්න ඕනේ. එහෙමයි කියලා කොරියාවට ආවගම් බඳින්න හම් වෙන්නෙත් නෑ. ඇවිල්ලා අවුරුදු ගාණක් ගියත් බඳින්න වෙන්නෙත් නෑ සමහරලාවට. ඒ හින්දා හරියට හැමදේම මැනේජ් කරගන්න ඕනේ. ඉතින් ඔය හැමදේමත් කරගන්න ඕනේ. ඉතින් කොරියාවට ආව කියන්නේත් ඔක්කොම හරි කියන එක නෙමෙයි. ඉතින් මේ දේවල් මම උගලන්ට කියලා දෙන්නම්. ඉතින් හින්දා මහා මොන දේ කරන්නත් මහන්සි වෙනවා. ලංකාව හිටියොත් කොහොමත් වැඩක් නෑ. හින්දා මහන්සි වෙන්න ඕනේ. මේ කියන විදිහට මේ දේවල් කරන්න ඕනේ. කරන්න ඕනේ හින්දායි මේ දේවල් තියෙන්නේ. හරි. කා කියනවා යෝගීයසෝ චිප් කජි ඕතෝක්කේ කායෝ. මෙතනින්දන් ගෙදර අක්කා කොහොමද යන්නේ? ගෙදරට කොහොමද යන්නේ? දැසේ බොසරල් තව කායෝ බස් එකෙන් නැගල යනවා. සිගානි ඔල්මානා කොල්ලියෝ. වෙලා කොච්චර ගත වෙනවද? සංසින් පූජොන්දෝ කොල්ලියෝ. විනාඩි 30ක් පමණ ගත වෙනවා. ඉතින් ඒ විදිහට ඕගොල්ලන්ට මේ දෙන ළම දාලා කියොතොන් සුදම් ප්‍රවාහන මාධ්‍ය මොකක්ද කියන එක දාලා බස් එකෙන්ද ටැක්සියෙන්ද කෝච්චියෙන්ද මොකක්ද කියලා ඊට පස්සේ ඕගොල්ලන්ට ගත වෙන වෙලාව කොච්චරද කියලා දාලා මේ විදිහට මේ ප්‍රශ්න හතර දාලා ඕගොල්ලන්ට සාකච්ඡා කරලා බලන්න පුළුවන්. ඒ හින්දා ඒ දේවල් කරන්න දැන් ඕගොල්ලන්ට මං කිව්ව මුල් කාලේ ඔය chat group වල එක එක අයියලක් කළ කරන විකාර දේවල් කර කර පස්සෙන් ගියා නම් ඕගොල්ලන්ට මේ දේවල් කරන්න වෙන්නේ නැහැ. දැන් මං හිතන්නේ මං කියන විදිහට වැඩ කරපු ළමයිට කරන්න වැඩ දවසින් දවස තියෙනවා. පැහැදිලිනේ. දැන් දවසින් දවස වැඩ එකතු වෙනවා. ඒකයි මං කිව්වේ මම කියන විදිහට වැඩේට යන් මොගොල්ලන් ලස්සන්ට වෙන්න ඕන දේ කියනවා. ඉතින් අනවශ්‍ය දේවල් කරලා ඔළුව ප්‍රශ්න දාගන්න එපා. අනවශ්‍ය බරක් ඇති කරගන්න එපා. අවශ්‍ය කාලට අවශ්‍ය හැම දෙයක් මම දෙනවා කියලා කිව්වා. පැහැදිලිනේ. ආයින්ද ඉඳ දැන් පාඩම් 17ක් අද ඉවරනවාද කරාම 17ක්ද 18ක්ද ළමයි 18ක් ඉවරන 18 කරගෙන යන්නේ. ඊට පස්සේ 19ට එන්නේ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට වැඩ වැඩි වෙනවා පාඩම් කරන්න. හරි. ඔන්න චිදොන් කියතුන් යම් පම්බෝ. ඔන්න පොදු ප්‍රවාහණය. ඉතින් ඔය ඔයගොල්ලන්ට භාවිතා කරන්න වෙන ක්‍රම කීපයක්. භාවිතා කරද්දී අවශ්‍ය වෙන දේවල් කීපයක් මෙතන තියෙන්නේ. හරි. කියතොම්බි කියෝජේ. හරි. ප්‍රවාහන ගාස්තු දැන් ගෙවීම. ප්‍රවාහන දැන් උගොල්ලෝ ටැක්සි එකට ගියාට පස්සේ එහෙම නැත්නම් කෝචි යද්දි එහෙම නැත්නම් බස් එකේ යද්දි හරිද? ඒගොල්ලන්ට ප්‍රවාහන ගාස්තු කියතොම්බි කියන්නේ ප්‍රවාහන ගාස්තු. කියතොම්. එතකොට ඒක ගෙවීමක් කරන්න වෙනවා. ඉතින් අන්නේ ගැන තමයි මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ. එතකොට ලියනවා කියතොම්බි කියන්නේ ප්‍රවාහන ගාස්තු. කියතොම්බි ප්‍රවාහන ගාස්තු. කියෝජ කියන්නේ ගෙවීම. හරි එතෙන්ද මෙතෙන්දී ඔයගොල්ලන්ට මේ දේවල් කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයගොල්ලන්ට يعني ඡේද කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වචන ටික ඔයගොල්ලෝ මතක තියාගන්න. හරි. ඔන්න තියෙනවා මෙන්න මේවා කියොතොම් බිනන් කියොතොම් කාද. හරි. ප්‍රවාහන ගාස්තුව කියොතොම් කාද කියන ළමයි ඔයගොල්ලන්ට තියෙනවා මේ මෙයාට පස්සේ ගන්න පුළුවන් කාඩ් එකක්. ඒ කියන්නේ බස් එකේ යන්න හැම සල්ලි දීලා ඒ පේමන්ට් එකක් කරලා ඔයගොල්ලන්ට කාඩ් එකක් ගන්න බලද්දී ඒ ගාන ඉවරනකල් ඔයගොල්ලන්ට ඒ කාඩ් එකෙන් යන්න පුළුවන් බස් එකේ. දැන් ඔයගොල්ලෝ බස් එකේ නැගිද්දී කාඩ් එක අදවෝ තියෙන මෙතන පළවෙනි තැනේ බොස කියලා. මෙන්න මේ වගේ ලං කරා බස් එක නැගිනකොටම කණුවේ ගහලා තියෙන පොඩි මැෂින් එකක් ඔතෙන්ට ලං කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයේ බහින තැනින් තමයි ඒක ආයේ මේ කරගෙන යන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට කැපෙන්න ඕන ගාන කැපෙනවා. පැහැදිලිද? හරි. එතකොට කියතොන් කාඩ් එකේ තියවා කියතොන් කාඩ් එක කියන්නේ ඒකට. ඊට පස්සේ පියෝ කියන්නේ ටිකට්. එහෙම නැත්නම් හියොංගම්. හියොංගම් කියන ළමයි මුදල්. හියොංගම් කියන්නේ හියොංගම්. රෝ කියන්නේ එන් ඒකෙන් කියන අදහස වෙනවා මෙතන රෝ දැම්මහම. එතකොට ප්‍රවාහන ගාස්තුව එදර ඒ කියන්නේ ටී මනි. ඒ කියන්නේ මේ කාඩ් එකෙන් ප්‍රවාහනයේ කාඩ් එකෙන් හරි එහෙම නැත්නම් මොනවාද පියෝ කියන ටිකට් එහෙම නැත්නම් මුදල් හියොංගම් රෝ කියෝජි හල්සු ඉත්සම් නිදා ගෙවීම් කරන්න හැකියාව තියෙනවා. මොකද්ද කියන්නේ? ඔයගොල්ලෝ ටැක්සි හරි බස් එකේ හරි මොකේ හරි යද්දි ආ බස් එකේ යද්දි තමයි කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්. ටැක්සි නෙමෙයි.
එතකොට ඕගොල්ලන්ට ප්‍රවාහන බස් ඒ කියන්නේ කියොතෝ මේ කියොතෝන් කාඩ් එකෙන් හරි එහෙම නැත්නම් ටිකට් වලින් හරි එහෙම නැත්නම් මුදල් වලින් හරි ඕගොල්ලන්ට ඒ අදාළ ගාස්තුව ප්‍රවාහන ගාස්තුව ගෙවීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ කියනවා කියොතෝන් සුදංගේ තරාසෝ. ඔන්න ප්‍රවාහන මාධ්‍යයට අනුව තරාසෝ හරිද? ප්‍රවාහන මාධ්‍යයට අනුව කියෝල්ජෙර හානම් පම්බවි තරම් නිදා. එතකොට ගෙවීම් කරන හානන් පම්බ වික්‍රමය තරම් නිදා වෙනස්. ක්‍රමය වෙනස්. හරි. සරලවම කියන්නම් මෙතෙන්දී කියපු දේ. කියොතොන් බීනන් ප්‍රවාහන ගාස්තුව කියොතොන් කාඩ් එකෙන් ඒ වගේම ටිකට් එහෙම නැත්නම් යොංගම් මුදල් ඒ වගේන් ගෙවීම් කරන්න හැකියාව තියෙනවා. එතකොට ප්‍රවාහන මාධ්‍යයට අනුව ගෙවීම් කරන ක්‍රමය වෙනස්. ඒක තමයි කියන්නේ. හරි ඔන්න කියොතොන් කාඩ් එක තියෙනවා. ඊට පස්සේ කියොතොන් කාඩෙන් අපිට ගෙවන්න පුළුවන් මෙන්න මේ වගේ. මොන වගේද? බස් එකේ. බස් එකට යද්දී අපිට කියොතොන් කාඩෙන් ගෙවන්න පුළුවන්. ඒ වගේම චිහාචොල් එකේදීත් ගෙවන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට දැන් මේ ටැක්සිත් ගෙවන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ කාඩ් එකක් තියෙනවානේ. දැන් ATM කාඩ් ඕගේ යන ලංකාවේ තියෙන. ඒ වගේ මෙහෙට ආවට පාවිච්චි කරනවානේ. ඉතින් ඒ වගේ ඒ කාඩ් එකෙන් වුණත් ඕගොල්ලන්ට ගෙවීමක් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ටිකට්. ටිකට් වලින් ඕගොල්ලන්ට සීනේ. සීනේ බොස කියලා අපි කිව්වා නාගරික බස. නාගරික බස්. ඒ වගේම කෝසොක් බස. හයිවේ බස්. ඒ බස් වලට ඔයගොල්ලන්ට ටිකට් එකක් අරන් ඒ බස් වල යන්න පුළුවන්. ඒ වගේම ප්ලේන් එකේ කොහොමද ටිකට් එකෙන් යන්නේ? ඊට පස්සේ නැවේ යන්නේ තේ විදියට. හරි. ඊට පස්සේ මුදල් වලින් ඔයගොල්ලන්ට බස් එකේ ඉතින් ගොඩක් වෙලාවට එහෙම මුදල් දෙන්නේ නැහැ. ඉතින් ඒක කිව්වට හරිද? එහෙම කෙරෙන්නේ නැහැ. ඊට පස්සේ ටැක්සි එකටත් මුදල් අපි සාමාන්‍යයෙන් කරදරයිනේ. ඇත්තටම කෙරෙන්නේ නැහැ මුදල් දෙන්නේ. කාඩ් එකින්ම තමයි කරන්නේ. හරි. ටැක්සි එකටත් මුදල් දීලා යන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඔයගොල්ලන්ට කොරියාවට ආවට පස්සේ සාමාන්‍යයෙන් මේ කියන විදිහට ගොඩක් කලාවට මුදල් වලට වඩා හරි පහසුව කාඩ් එකක් ගත්තාම ඉතින් අවශ්‍ය දේ ටික ඕන දේවල් ටික කරගන්න පුළුවන්. හරි. ඒක පහසුවට අපි වැඩ කරන්නේ. ඒ දේවල් හදලා තියෙන පහසුවට. හරි. ඊළඟට කියතොන් කාඩ් කුයිබ්ගා චුජොන්. ඔන්න. එතකොට මේ කාඩ් එක රීලෝඩ් කිරීම. කාඩ් එක නැත්නම් රීචාර්ජ් කරනවා කියන්නේ අපි. එතකොට අපිට මේ කාඩ් එක රීචාර්ජ් කරගෙන ඕගොල්ලෝ ගත්තාන් කාඩ් එක. මේ කාඩ් එක ඔගොල්ලන්ගේ මුදල් ඉවර වෙනවා නම් දාපු ගාන අපි දැන් කතා කරන ඔයගොල්ලෝ දාන ෆෝන් එකේ කාඩ් එක රුපියල් 100 කාඩ් එකක් දැම්ම කියමු. ඔය කාඩ් එකෙන් කතා කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. අන්න ඒ වගේ තමයි කියතුම් කාඩ් දෙකත්. ඔයගොල්ලෝ දාගන්න ප්‍රමාණය අනුව තමයි ඔයගොල්ලන්ට ගමනාගමනය කරන්න පුළුවන් වෙන්නේ. හරියක් බලමු. කියතුම් කාඩ් කුයිබ්. ඔන්න කියතුම් ප්‍රවාහන කාඩ් පතර ගෙවීම් කරන්න කොහොමද කියලා. හරි. එතකොට මෙන්න මේ විදිහට හරිද? චිහාචොල් ලොගිනා උමන්දුම් රේහෝ බොස චොන්යුන්ජං මෙජොම්. මෙජොම් කියන ළමයි මේ ටිකට් ගෙවන කවුළු තියෙන්නේ. අන්න ඒ වගේ කවුළු. හරිද? ඊට පස්සේ පියනොජෙ මේසෝ කියොතොන් කාද ඒ කුයිබ්ගා චුජොනි කනන් හම්නිදා. එතකොට ඔගොල්ලන්ට මෙජොම් බස් ස්ටෑන්ඩ් ආසන්නේ මෙන්න මේ දෙරේ තියෙනවා මෙජොම්. එතකොට මේ මෙජොම් එකෙන් හරි නැත්නම් පියනොජෙම් එකෙන් හරි ඔගොල්ලන්ට මේ කාඩ් එක ගන්න පුළුවන් වගේම ඒ කාඩ් එක මේ කුයිප් කියන්නේ ළමයි මිලදී ගන්නවා කියන එක. ඒ කාඩ් එක මිලදී ගන්නවා වගේම ඕගොල්ලන්ට ඒක රීචාර්ජ් කර ගන්නත් පුළුවන්. කියන්නේ ඕගොල්ලන්ට අදාළ ගාණක් ඕගොල්ලන්ට ඒකට දා ගන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් ඕගොල්ලෝ ආවට පස්සේ ඒ කාඩ් එකක් ගන්නව නම් ඕ කියන ඕ මිල මොකද ඊමාට් එකට ගියත් ගන්න පුළුවන්. පැහැදිලිද? පියනොජම් කියන්නේ ඒකනේ. ඒ වගේ ඒකට ගියත් ඕගොල්ලන්ට ඒ කාඩ් එක ගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. ඊළඟට කියතොන් කාද චුන්ජොන් මේක රීලෝඩ් කරගන්න විදිය තමයි ඊළඟට කියන්නේ. හරිද? හරි. මොකද කියන්නේ? චිහා චොරගේ සෝ කියොතුන් කාද චුන්චොන්ගිර චදසේයෝ. ඔන්න. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ උමන්දුම්රියේදී චිහාචොල් ලොගේසෝ උමන්දුම්රියේ මධ්‍යස්ථානයේදී ඕගොල්ලන්ට හොයා ගන්න වෙනවා මෙන්න මේ මැෂින් එක. ඕගොල්ලන්ට මේ මැෂින් එකෙන් ඕගොල්ලන්ට පුළුවන් ඔගොල්ලන්ට මේ කාඩ් එක රීචාර්ජ් කරගන්න. පැහැදිලිද? හරි. ඊට පස්සේ දෙවෙනි පියවරක ඉදිරියට කියනවා කියතුන් කාදර ඔල්ලිය නොහසෙයෝ. ඔල්ලිය නොහසෙය කියන්නේ උඩින් තියන්න කියලා කියන්නේ. එතකොට කියතුන් කාඩ් එක උඩින් තියන්න. උඩින් තියන්න. ඊට පස්සේ තුන්වෙනි පියවර වෙනවා චුන්ජොන් කමෙක්. කමෙක් කියන්නේ මුදල. ඕගොල්ලෝ රීලෝඩ් කරන මුදල සොන්තෙක් අසෙයෝ. හරිද? ඉතින් ඕගොල්ලෝ
රීලෝඩ් කරන මුදල ඕගොල්ලන්ට තෝරන්න පුළුවන්. මෙතන ඉඳ චොන්වන්, ඊ චොන්වන්, සම් චොන්වන්, සා චොන්වන් ඉත ඔය විදිහට තියෙනවා පිළිවෙලට. ඉත ඕගොල්ලන්ට පුළුවන් ලක්ලම් වෙලාවට ළමයි කොහේ හරි යනවනම් මේ දුර ගමනක යනවනම් ළමයි ඉත ඕගොල්ලන්ට පුළුවන් කලින් ටිකට් පෙන් කරගෙන ඉත ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ළඟ ළඟ යද්දි තමයි ළමයි ඔය කාඩ් එකෙන් යන්නේ. දුර යද්දි ළමයි කාඩ් එකෙන් නෙමෙයි සාමාන්‍ය ඕගොල්ලෝ ටිකට් එකක් අරගෙන යන්න. ඉතින් ඕගොල්ලෝ ගියා බස් ටර්මිනල් එකට ගියා. මේ ගත්ත ටිකට් එක අදාදාන් ටිකට් එක දාගත්ත ගියා. එහෙම කරන්න ඔය ළඟ ළඟ යද්දි තමයි ළමයි ඔය කාඩ් එක ගොඩක් වෙලාවට අදගත් වෙන්නේ. හරි. ඔන්න ළමයි ඔයගොල්ලෝ සම්බන්ධයේ ප්‍රශ්න වලට හොඳට උත්තර දෙන්න ඕනේ. දැන් ළමයට කම්මැලි ඉති බලන් ඉඳලා අනිවාර්යෙන් හැමෝම උත්තර දෙන්න ඕනේ. හරි අපි අහලා බලමු එහෙනම් සම්බන්ධයේ ප්‍රශ්න දෙක. තවම සජිනල් පොගෝ අල්මජන් තනවල කොරසිප්සියෝ. ගැලපෙන පින්තූරයට අදාළ වචන තෝරන්න තියෙන්නේ. හරි. කාඩ් එක ප්‍රශ්නයක් නැහැ ළමයි ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕන ගත්තට පස්සේ ඒකෙම චෙක් ඉල්ලක් එහෙම එකක් නැහැ. ඔයගලන්ට කාඩ් එකෙන් ඕන කෙනෙක්ට යන්න පුළුවන්. පැහැදිලිද? ඒකද ප්‍රශ්නයක් නැහැ. කාඩ් එක ගන්න කිසි අවුලක් නැහැ. ඔයගොල්ලෝ ගත්තා බස් එකෙන් නගිද්දිම තියෙනවා මේ ඩ්‍රයිවිං සීට් එක ළඟ. එතෙන්ට ඇල්ලුවා. ගියා වාඩ්නා. බහින වෙලාවෙදී ආය ඇල්ලුවා බැස්සා. එච්චරයි කරන් තියෙන්නේ. හරි. ඒව හරි සරල දේවල්. ඔයාලගොල්ල මෙයා මෙහාවට බස් ඉඳන් මේ දේවල් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අයියලා ඉන්නවනේ. හරි. හරි. එන්න ළමයි හැමෝම උත්තර දෙන්න. හරි උත්තරය උතුර දෙන්න බලන්න අංක එකට. 18과 EPS topic 듣기 1에서 2번 다음 그림을 보고 알맞은 것을 고르십시오. 1번 1 교통 2 버스 3 시청 4 택시 මොකද්ද ළමයි අංක එකේ උත්තරේ උත්තර දෙන්න හැමෝම කාඩ් එක ළමයි ඔයගලන්ට GS එක ගාවට ගියත් ගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ගන්න කාඩ් එකෙන් ළමයි ඕනම බස් එකක නගින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයගොල්ලෝ කාඩ් එක රීලෝඩ් කරලා ගත්තා. ඔයගොල්ලෝ දන්නව කොච්චරක් ගාණක් තියෙනවද කියලා. ඉතින් එහෙනම් ඒ ගාණට අදාළ ඔයගලන්ට යන්න පුළුවන්. බැරි මුණොත් සල්ලි දීලා බහින්න. මේ කාඩ් එකේ සල්ලි තිබ්බ නැතෝ ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි ගෙවීම කරන්න ඕනේ ඉතින්. හරි. එහෙනම් ඇති වෙන්න සල්ලි දාලා මේව කරගන්න. හරි. එතකොට අංක එකේ උත්තරේ ළමයි මොකක්ද අංක 4 ටැක්සි කියන්නේ ගොඩක් හොඳයි. අන්න ඒ දේ උත්තර දෙන්න ඕනේ හැමෝම. හරි. අංක දෙකටත් උත්තරේ දෙන්න බලන්න. හරි උත්තරේ. ඊබන් ඉල් ජියාචල් 2. 비행기 3. 기차역 4. 정류장 හරි. මොකක්ද උත්තරේ ළමයි? උත්තර දෙන්න. හරි හොඳයි. එතකොට අපිට ළමයි දෙවෙනි එකේ උත්තරේ වුණේ ළමයි පිහෙන්ගේ කියන එක ගුවන් යානයේ කියන එක අංක 2. හරි. ඔන්න ළමයි ඊළඟට තමයි වැදගත්ම එක තියෙන්නේ. වැදගත් කියන ඔක්කොම වැදගත්. ටිකක් අමාරු වගේ නම් එහෙම කියලා හිතෙන එකක් තියෙන ඊළඟ එක. මොකද්ද චිල්මුනතත් ගෝ අල්මජන්තේ දබල් කර සිප්සි ඔන්න ප්‍රශ්නේ අහලා ගැලපෙන එක තෝරන්න තියෙන්නේ. හරි. හරියට උත්තර දෙන්න බලන්න කට්ටිය මේකටත් අහම් බලන්න. 3에서 5번 질문을 듣고 알맞은 대답을 고르십시오. 3번 හරි. ඔන්න අංක 3 පටන් ගන්නවා. අංක 3 මම පළවෙනි එක ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. කමක් නැහැනේ. ප්‍රශ්නයක් නැහැනේ වෙන විදිය. ඔයගොල්ලෝ මේක අහන්න ප්‍රශ්නේ කියන්න කලින් ඔයගොල්ලෝ මේ ටික අංක 4 දීපුවා කියව ගන්න. තියලා දීලා වෙන වචන හතරක්. මොකද චින්ගුගා කායෝ බසගා කායෝ බොසරල් තගෝ කායෝ චිංගුරල් මන්නරෝ කායෝ. හරිද? එතකොට අපි දැන් අහන්නේ ප්‍රශ්නේ. හරිද? දැන් ඒකට අදාළව තමයි උත්තරේ දෙන්න ඕනේ. හරි. අපි අහලා බලමු මොකද්ද කියලා. උත්තරේ දෙන්න. සිචොනේ ඔතොකේ ගායෝ? සිචොන්ගේ ඔතොත්කේ කායෝ කියලා අහන්නේ.
එතකොට ගැලපෙන්නේ මොකද්ද? ප්‍රශ්නයක් අහනවා සිටි හෝල් එකට කොහමද යන්නේ? උත්තරේ මොකද්ද ළමයි? සීචොන්ගේ ඔතෝත්කේ කායෝ. සීචොන්ගේ ඔතෝත්කේ කායෝ. යෝ. එතන ළමයි අංක කියනවා චිංගුගා කායෝ යාළුවා යනවා බොසගා කායෝ බස් එක යනවා ඊට පස්සේ බොසර තගෝ කායෝ බස් එකෙන් නැගලා යනවා ඊට පස්සේ චිංගුර මන්නරෝ කායෝ යාළුවෙක් හමුවීම සඳහා යනවා අද උත්තරේ මොකද්ද ළමයි අංක 3 බොසර තගෝ කායෝ බස් එකෙන් නැගලා යනවා හරි ගොඩක් හොඳයි වරදුනට ප්‍රශ්නයක් නෑ ළමයි වරදිනට මං කැමතියි මොකද ඊට පස්සේ ළමයි ඊළඟට ඊට වඩා උනන්දුවෙන් කරනවා හරි ඊළඟට අංක 4 උත්තර දෙන්න බලන්න 4번. 주말에 보통 뭐 해요? 주말에 보통 뭐해요? 사티한테 사마니 모노다 가라니 주말에 보통 뭐해요? මොකද්ද ළමයි උත්තරේ?주말에 보통 뭐해요? 주말에 보통 뭐해요? 사티한테 사마니 모노다 가라니 어, 이따가 앙케가 기어나와 다음 주말에 해요. 라반 사티에 가라나와 අංක 2 පෝතොන් හේසා ඒසෝ හේයෝ සාමාන්‍යයෙන් ආයතනෙ සිට කරනවා පෝතොන් හේසා ඒසෝ හේයෝ සාමාන්‍යයෙන් ආයතනෙ සිට කරනවා අංක 3 උන්දොන් ඉනාසුපින්න හේයෝ අන්න මොකද්ද ක්‍රීඩා හෝ ෂොපින් කරනවා උන්දොන් ඉනාසුපින්න හේයෝ උන්දොන් ඉනාසුපින්න හේයෝ එතකොට ඒක තමයි උත්තරේ අපෙන් ඒවා චුමරේ පෝතොන් බොහේ කියන එකනේ එතකොට උත්තරේ උන්දොන් ඉනාසුපින්න හේයෝ අංක 4 තොයෝයිල් හගෝ ඉරියොයිරේ ඉරියොරියේයෝ සෙනසුරාද සහ ඉරිදා තොයෝයිල් හගෝ ඉරියොයිරියේයෝ සෙනසුරාද සහ ඉරිදා හරි ගොඩක් හොඳයි ඊටස්සේ අපි අංක 5 බලමු 5번. 집에서 회사까지 버스는 시간이 얼마나 걸려요? 집에서 버스까지 시간이 좀 시간이 얼마나 걸려요? 이렇게 해야 돼요. 집에서 버스까지 버스에 있는 소리 게들이 있는 버스가 닿고 버스까지 시간이 얼마나 걸려요? 벨라와 고치러 갔다 해야 나와요. 게들이 있는 버스에 고치러 벨라와 갔다 해야 나와요. 고치러 갔다 해야 나와요. හරි අංක එක කියනවා හංසි සංසිප්පුනියයෝ 1:30 ඒ කියන්නේ මේක වෙලා තිගම් මියුසිය කියලා ඇහුවට පස්සේ මේක අවුලක් නැහැ වෙලාව 1:30 කියලා කියන්න. එතකොට ඒක නෙමෙයි. චිබේ යොසස්සියේ කායෝ 6ට ගෙදර යනවා. 6ට ගෙදර යනවා චිබේ යොසස්සියේ කායෝ. ඒක වැරදි. එස අංක 3 සංසිප්පුන් චොන්දෝ කොල්ලෝ අන්න විනාඩි 30ක් පමණ ගත වෙනවා. සංසිප්පුන් චොන්දෝ. ඊටසේ අංක 4 ඉල් බොනිනා ඊබොන් බොසර තායෝ. මොකද්ද? අංක 1 හරි අංක 2 හරි බස් එකට නගිනවා තායෝ. නැගලා යනවා නෙමෙයි නැගලා යනවා නම් තගෝ කායෝනේ. එතකොට තායෝ. තායෝ කියන්නේ යනවා. යනවා නෙමෙයි සෝරි නගිනවා. හරි. හරිනේ එතකොට ළමයි ඉතින් ඕවා නැවත නැවතත් අහන්න මේවා කාට හරි අතපසු වුණා නම් තේරුන්නේ නැත්තම් ඔගොල්ලෝ නැවතත් මේ රෙකෝඩින් එක බලන්න ළමයි මම ඔයගොල්ලන්ට තේරුණත් නැවත නැවත බලන්න මේ වචන නැවත නැවත අහන්න හරි ළමයි කෙවෙමි ප්‍රශ්න තියෙනවා උත්තර දෙමු බලන්න හරි පින්තූරේ බල ගැලපෙන එක තෝරන්න තියෙන්නේ අංක 1ද 2ද 3ද 4ද අංක 1ද 2ද 3ද 4ද කියන ළමයි උත්තර දෙන්න උත්තර දෙන්න කොරියාවට එන්න ඕනද? කොරියාවට එන්න ඕන නම් උත්තර දෙන්න ඕනේ. දැන් කියන බලන්න. හරි.
අංක එක තියෙන ළමයි තායෝ නගිනවා. ඔයාලම නගින උදේටත් දවල්ටත් දකෝ බලන්න උදේ නගින අය දවල් හවස නගින අය අපි නම් සාමාන්‍යයෙන් උදේ නගින්නේ. හරි. උදේට බස් එක නගල වට යනවා සමහර අය නයිට් එකට නගල යනවා. එතකොට තදා කියන්නේ නගිනවා කියන එක ළමයි ඕගොල්ලන්ට අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. බහිනවා නම් නෙරිදා. හරි. එතකොට අංජාය කියන ළමයි වාඩි වෙනවා. අංජාය වාඩි වෙනවා. කොරෝය කියන ළමයි කොත්තා කොරෝය වෙනවා. එතකොට කොරෝය කියන ළමයි ඇවිදිනවා කියන එක උත්තරේ අංක 3. ඉරණාය කියන ඉරණාද නැගිටිනවා. එතකොට උත්තරේ අංක 3. පළවෙනි එක තායෝ නගිනවා. අංජාය වාඩි වෙනවා. කොරෝයෝ ඇවිදිනවා. ඒ වගේම ඉරණායෝ නැගිටිනවා නැගිටිනවා. හරි. අංක 2 මොකද්ද ළමයි උත්තරේ තියෙන්නේ? බොසරල් නෙරියොස්සයෝ බස් එකෙන් බැස්සා. බොසරල් චිනස්සයෝ මොකද්ද? මොකද්ද ළමයි බොසරල් චිනස්සය කියන්නේ? අතීත කාලේ නේ. අතීත කාලේ ආවට පස්සේ කොහොමද වෙන්නේ ඒක? බොසරල් චිනස්සයෝ බස් එක පාස් කළා. ඊට පස්සේ බොසරල් කරත්තස්සයෝ. කරත්තස්සය කියන්නේ බස් එකට මාරුණා. බස් එකට මාරුණා. බස් එකට මාරුණා. ඊට පස්සේ බොසරල් තගවස්සයෝ බස් එකට නැගලා ආවා. බස් එකෙන් නැගලා ආවා. මොකද්ද ළමයි උත්තරේ එන්නේ? ඔව්. බස්සේ පළවෙනි එක කියන බස් එකෙන් බැස්සා. එක ගැලපෙන්නේ නැහැ. දෙවෙනි එක බස් එක පාස් කළා ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ බස් එකට මාරුණා කියන එක ගැලපෙන්නේත් නැහැ. මොකෙන්ද මාරුවෙන්නේ කියලා නැහැ. එතකොට බස් එකට නැගලා ආව කියන එක අපිට මේක කරන්න පුළුවන්. මොකද ඊතලේ තියෙන්නේ එන පැත්තට යන පැත්තට නෙමෙයි. හරිනේ. හරි. එතකොට හරි. එතකොට පහු කරන් ගියා කියන එක නෙමෙයි ඈ. එතන උත්තරේ එන්නේ අංක 4. මුලින්ම හිස්තෑම් වලට අදාළ පිළිතුරක් තියෙන. හිස්තෑම් වලට අදාළ පිළිතුරු දෙන්න බලන්න. අංක 3 4 පිළිවෙලින්. අංක 3ට 4ට පිළිවෙලින් දෙන්න බලන්න. තුන හතර පිළිවෙලින් දෙන්න. හරි. අනේ ළමයි මේ මගේ දැන් ෆෝන් වලට කෝල් එන ඕගොල්ලන්ගෙන් නිතරම කවුරු කෝල් කරනවද මොනවද කියන දන්නේ නැහැ. ඉතින් මේ මම නම්බර්ස් එක ෂෙයාර් කරේ ළමයි ඇත්තටම ඕනකමක් තියෙන ළමයිව ගෙන්න ගන්න. ඉතින් එහෙනම් අනික එක හැමදාම මම දන්න දැන් එකම පිරිසක් තමයි දැන් රැඳිලින් මේ පිරිස දෙකටම එනවා. හරිද? ඉතින් ගොඩක් කලාවට මොන අරමුණකින් ওই විදිහට කෝල් කරනවද කියන දන්නේ නැහැ. වීඩියෝ කෝල් ගන්නවා සමහරවිට මම කම්පැනි වැඩ කරන වෙලාවට එනවා කෝල්. ඒක නිසා එහෙම කරන්න එපා ළමයි. කෝල් කරන්න එපා. මැසේජ් දැම්මත් දැන් ගොඩක් කලාවට මැසේජ් දාලා දිනවා. ඉතින් බලන්න වෙලාවකුත් නැහැ ඉතින්. මේ ඉතින් ඒක නිසා එහෙම කරදර කරන්න එපා. ඒගොල්ලන් නැවතත් කියන ඉතින් ඔයගොල්ලන්ට ගෲප් එකට එන්න ඕන නැහැ. ඔයගොල්ලෝ ගෲප් එකට එන්න ඇවිල්ලා ඒක ඇතුලේ සාකච්ඡා කරන්න මොනවාරි සහ ප්‍රශ්න මොනවාරි දෙන්න නම් මේ වෙලාවට කතා කරන්න. ඉතින් එහෙම කරදර කරන්න එපා. මොකද ඔයගොල්ලන්ට තේරෙයි ඔයගොල්ලෝ එන්නේ කොරියාවට. කොරියාවට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි කොච්චර කට්ටක්ද කියලා මේක. ඒ කියන්නේ සමහරවිට වඩා අමාරු නොවෙන්න පුළුවන්. ඒත් ළමයි අපිට මානසික නිදහස ගැන ගොඩක් වැඩක්. ඉතින් කොරියාවේ මිනිස්සු ගොඩක් කලාවට හිතන්නේ සෞඛ්‍ය. පැහැදිලිද? ඒක නිසා ළමයි ඉතින් මටත් මේ නිදහස ඉන්න තැනලා තමයි මේ දේ කරන්නේ. ඉතින් ඒකින්ද එහෙම කරදර කරන්න එපා. මොකද මම සල්ලි අරන් මේක මගේ ජොබ් එක නෙමෙයි. ඉතින් මේක මේ උගන්නන එක මගේ ජොබ් එක නෙමෙයි. ඉතින් මේක මම ආසාවෙන් කරන දෙයක්. ඉතින් ඒකින්ද ඒකට උදව් කරන්න ඒකට කරදර කරන්න එපා කවුරු හරි එහෙම කෙනෙක් ඉන්නවා නම්. හරි. බලමු අංක 3 උත්තරේ මොකද්ද කියලා. අංක 3 කා කියනවා චිබේසෝ හේසා කච්චි කොල්ලියෝ කියලා කියනවා. ඊට පස්සේ ඊසිප්පුන් චොන්දෝ කොල්ලියෝ. එතකොට ගෙදරින් ඉඳන් ආයතන දක්වා කොච්චර ගත වෙනවද කියලා අහනම් කොහොමද කියලා මේකට උත්තරේ මොකද්ද? එවේ කියන්නේ ඇයි? ඔන්ජ කියන්නේ කවද්ද? මියොත්කේ කියන්නේ කෑලි කීයද? එතකොට ඔල් මනා කියන එක තමයි ගැලපෙන්නේ. එතකොට අංක 3 උත්තරේ අංක 4. ඊට පස්සේ අංක 4ට එන්නේ ළමයි. පස්වෙනි එකත් දැන් 4 දීපුවා. පස්වෙනි එකත් කියවන්න. අංක 4ට තියෙනවා සුරුසින යෝගිකාචි ඕතුත්කේ වස්සයෝ. සුරු මහත්මි යෝගිකාචි මෙතන දක්වා කොහොමද ආවේ? ඊට පස්සේ චොනන් හේසා ගා කක්කවසෝ. මේක අපිට තිබ්බ නේද මේ පාඩේම? මට ආයතන ළඟ නිසා අන්වස්සයෝ ආවේ නැහැ. කොරවස්සයෝ පයින් ආවා. පිහිංගිරල් තස්සයෝ මොකද ප්ලේන් එකට නැග්ගා. බොසගා පාරල් කොහේ බස් එක වේගවත් වේවි. එතකොට උත්තරේ ළමයි අංක 4ට අංක 2. කොරවස්සයෝ පයින් ආවා.
저는 회사가 가까워서 걸어왔어요. 마타 아틴 랑그니사 파인 나와. 이다세 앙카 파하. 저는 회사에 버스를 타고 가요. 버스는 보통 30분 정도 걸려. 하지만 출퇴근 시간에는 차가 막혀서 하리 마마 아예테니 버스에 내려야 하나. 버스에 사만에 미나르 30분 පමණ ගත වෙනවා. 하지만 නමුත්출퇴근 시간에는 오피스 타임에 차가 막혀서 와하는 තදබදය නිසා 회사에 안 가요. 기다려 යන්නේ 30분 정도 있어요. 미나르 30분 පමණ තියෙනවා. 시간이 좀더 걸려. 빌라와 타워 티카 ගත වෙනවා. 이다스의 앙카 4 버스에 사람이 많아요. 버스에 미니수 웨디. 이더러 මොකද්ද නැහැ උත්තරේ එන්නේ? අංක 3 නะ. අංක 3. මොකද්ද? ජග්ගා මක්කියස්ස සිගානි චොම් දෝ කොල්ලියෝ. වාහන තදබදය නිසා වෙලාව ටිකක් ගත වෙනවා. පැහැදිලි නේද ළමයි? හරි. ඉතින් ඔය විදිහට තමයි ඉතින් මේ පාඩමේ වචන සෙට් එක ඔයගොල්ලන්ට තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඒ වචන ටික පාඩම් කරගන්න නිතර නිතර මම ඔයගොල්ලන්ට කිව්වා. ඔයගොල්ලෝ නැවතත් වෙලාව දෙනවා නැවත නැවතත් අර සවන් දීම ප්‍රශ්නික් කරන්න. ඒ වගේම පින්තූර ටික බලන්න. ඔගොල්ලන්ට අනික දේසිනේ දැන් ඔගොල්ලෝ ළඟ පොත තියෙනවාගේනේ අර මේ පිටු පෙරලන්න මුකුත් ඕනේ ඕගොල්ලන්ට වීඩියෝ එකකට ගියාට පස්සේ ලස්සන්ට මේ විදිහට පොත පෙරලෙනවානේ නේද ඒක නිසා මාසෙලා පාඩම් කරන්න ළමයි දැන් මට වෙලාව 12 5යි ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවද මට ඕගොල්ලන්ට දැන් කියන්න තියෙන්නේ ළමයි පාඩම් 18ක් ඉවරයි ලබන සතිය බදාදා අපි කරන 10 වෙනි පාඩම කුගි හංගු කාගු ජීව හංගු කාගු කියන ළමයි ගෘහ භාණ්ඩ දැන් පේනවනේ එන්න ඔයගොල්ලන්ට එන දැනුම වැඩි වෙනවා පාඩම් සංඛ්‍යාව වැඩි වෙනවා එක්සෑම් එකට දින ලඟ වෙනවා දවස කොරියාවට එන්න තියෙන දිනෙත් තමයි මේ ටික ටික ලඟ වෙන්නේ ඒක නිසා මහන්සි වෙන ළමයි හැම දවසකම වචන පහක්වත් පාඩම් ගන්න try කරනන් දැන් ටික ටික මොකද මේ අවුරුද්ද ඉවර වෙන්න තව මාස දෙකයි ඉන්දා අපේ යන ස්පීඩ් එක හොඳටම ඇති පාඩම් 30 වෙනම ළමයි මම ඔයගොල්ලන්ට paper එකක් හදලා දෙන්නම් සහ යම් කිසි හේතුවකට ලංකාවට ආවොත් දවසක මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් ඉන්නම් ඔයගොල්ලෝ ආස වෙයි කොරියන් න්‍යායක ශ්‍රී ලංකන් න්‍යායක කරමක් හරි ලංකාවෙන් දැන් කොරියාවට එන විදිය කොරියාවෙන් දැන් ලංකාවට එන විදිය ගැන වීඩියෝ එකක් කරන්නම් එහෙනම් ළමයි අදට මං සමු ගන්න ඔයගොල්ලන්ට නැවතත් කියන්න තියෙන්නේ අලුතෙන් කවුරු හරි එක ළමයෙක් හරි ඔයගොල්ලෝ ළමයි පන්තියට එකතු කරගන්න මේ මොකද තව ටික කාලයනේ තියෙන්නේ පවුනේ අපි අහිංසක කොල්ලෝ දැන් පේනවනේ එන්නේ ලංකාව දින තත් ඒ හින්දා කවුරු හරි ওই පන්ති යන්න බැරි සල්ලි නැති එහෙම කෙනෙක් ඉන්නවනම් මේක දැනුවත් කරලා එක ළමයෙක් හරි එකතු කරගන්න ඒ වගේම දැන් ගෲප් හතර ළමයි 4000 ගානක් විතර ඉන්නවා ඔකම හරි 4000 කට වෙන්නේ නේ 3000කට වැඩි ඉතින් කවුරු හිටියත් පන්තියට එනවද නැද්ද කියන මන් දන්නේ නැහැ කෝල් මැසේජ් කරනවා එක එකයි ඉතින් එහෙම කරන්න එපා ඕගලන්ට මොනාරි තියෙනවා ලයිව් එකේ වෙලා ප්‍රශ්න කරන්න එගේ මොනා හරි උත්තරයක් දෙන්න ඕගොල්ලොන්ට පුළුවන් වෙලාවට හරි එහෙනම් ළමයි අදට මම පන්තිය නතර කරන්න ළමයි සියලු දෙනාට වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හරි ළමයි එහෙනම් අපි ආයෙ දවසක හමුෙමු මේ විදිහටම උත්සන්නයි එහෙනම් සියලු දෙනාට පාඩම් කරන්න මාන්සි එන්න ගුඩ් නයිට් ජයවා බදාදා හමුෙමු බදාදා හවස 7ට පුරුදු විදිහටම බදාදා අනිවාර්යෙන් ලබන සතියේ ඔගොල්ලෝ ඇස්තලා ඉන්න බදාදා අනිවාර්යෙන් හමුෙමු මේ විදිහටම ඔව් ටික තමයි කියන් තියෙන්නේ ලංකාවට එන්න කියලා හිතන් ඉන්න ළමයි ළඟ දවසක ඔයගොල්ලන්ට කියන්න ලංකාවට ඇවිල්ලා ආය කොරියාවට ආවම කියන්නම්කෝ
그런 그대를 위해서 나의 심장 뛰어야